ෝපුතය හැමොටම අපි ආන්තික පිරිව පාඩම තේරි ගොටස් ටික සහ මුඩල් පස්සටක ඔක්කමටික් කවරරාඒ පස් පේපස් එක මක්ක කිව විඩියෝ එකක ලට වගක්කිට රගෙනම කිය පස්පපස් එකක කතාගන්න විටිය සාමාන්‍ය පුතේ ආන්තික පිරිවය පාඩම පස් පේපස් ගැන කතාකරත්තිී දෙදස් දොළ හයින්ඳං විසියක වෙනකං අවුරුදුතු ඒ දහය පුරාවටම ගනම් පුතේ වර්ග දහ යත්ති අර එක රටාවකට අපි හුරුව බ සමාගම්න එකක් මාකෘතියක ගණටික හදාගෙන යන්න පුළුවන් හැබයි න්තික පිරිව හෙම්බෑ හැබැයි ආතික පිරිවා ගාන පුතය කොයි විදිහයට පේපර ආවත් ඔයාට හදන්න පුළුවන් ේසිවත්්‍රමේ මම කියල දුන්න එකන්නේ ගාන අපිට පුළුවන් විදියට පරිවර්තනය කරගන්න අපට ඕන විියට අපේ පත්ර ගාන හරවගන්න ඕනු විියවන් හට කියල දුන්න තිෙරරි විඩිය එක කරත් හරිද එතකොට අර මත දවාන ම කිව්ව එක හොයාගන්න ඕනි පුතේ එකක විකුණු ිල එක විකුණු මිල ොයාගන්න ඕනි පස එක විචල්ල පිරිවා හයා ගන්න ඕනේ ඉට පස පුතේ මුළු ස්ථාවර පිරිවවා හොයාගන්න න ස්ථාවරිර වෙනස්සෙන් නෑන ඒගත් එෙක් ඒගත්ෙක වෙනස්ේෙන් නැහ ස්ථාවර පිරිවාය එතකොට අන්නේ කාරණාතුන ගානයහ අවශ්‍ය වන්නේ වනදි කියලා බලන්න කලින් ඔයා පුතේ ගාන හමීට කියවලන්නේ තුන ොයාගන්නවා. ඒ තුන හොයාගත්තර පස්සේ අවට පුළුවන් හෙමීට පියවරෙන් පියවර හනදේවල උත්තර ගලපගෙනන්න ඒතුන ොගත නැත්තම් පුතිේ න්තතික පිරිවවා පාඩමි පස් පේපස් කන හදන්න බෑ දන්න අමාරුවෙනවා ඒක නිසා අප සමීකරටික මතක තියෙන් ඕනි සමහර වෙලාවට සමීර නැතුව නිකං ගඩන් හදන්න පුළන් වෙලාවරෘත්තියනවා ොඩක් හිතල කල්පනනා හදන පුළන් වෙලා රෘත්තිය ඉති ඔල අනිවාරෙන් මේ විීඩෝ බලුවට පස්සේ ආන්තික පිරිව පාඩමය සම්බන්ධයෙන් කිසිම කැටලුවක්වාට එන්න බෑ ඒටක හදල යොරල සම්පූර්ණයෙන්ම ලස්සනට පාඩම මේ පස් පේපස් ටි ගොු කරගෙන එට ුට එකත් ඔො මේ ීඩියෝගෙන් පස වට සම්පූර්රගන්නන අස්ථාව හම්බයි එනම් අපිට උට්ටකපුතේ අපි නැවත්තුවවා හත්ත නිගානි හත්නනිකානික අපි නැවැත්තුවේ හදන්න ඔය අටවිනි ගාන කියන්න පුතේ දෙදස් විසි එක මෙ මැත ළඟති තිබ පේපර එක පස් පේපස් ගානක් හටමතක විදිහයට ළඟ අවරුදුවල දස් දහනමේ විශ් විසකොය අවුදු තුන් පස් පේපස් ගනක්කොය අටවිනි ාන තිෙන්නේ එති අපි අන ම කියලදෙපු විදියටට අපි පල් බලමුත මේ ගනවාට හදන්න පුළුවන්ද කියම කියලද ට රයි් බලන පුතේගේ අපි මුලින් ගාන හදන කලින්ග ොටස් තුර ලියාගමු එම ලියකම හොදයිනි රයිට් න ොන්න ම ියයාගන්නවා මුලිම්පුතේ ඒකකයක විකුණුම් ිල ඒ විකුණුම් මිල හොයාගන්න ඕනේ විකුණුම් මිල. ඉඩවාසපුතේ ඒකඒක විචල්ල පිරිවය ඒකකයක විචල්ලය පිරිවය හොයාගන්න ඕනේ. ඉඩ වසපුතේ මුළු ස්ථාවර පිරිවය හොයාගන්න ඕනි. මුළු ස්ථාවර පිරිවය හොයාගන්න ඔන්න ඒතුන පුතේට හොයාගන්න පුළුවන් වන හම ග හදන් හරි ෙේ අපි හමීට ගාන කියවනගම බලමු මේක ොයාගන්න පුළුවන්ද කියලා ाइ් ගන ෝම් कोවි 19 වසෙන් ආරක්ෂාවීම සඳහා උපදෙ සඇතුළත් අත්පොතක් මුද්‍රණය කිරීමට සුභසාදන සමිතියක් තීරණය කර ඇත නිරෝධයන අධ්‍යස්ථාන වල සිටින පුද්ගලයන්ට මෙම අත් පොත හි අත්වැසුම් යුගලක් සහ මෝනුආවරණයක් සමඟ නොමිලේ ෙදාහැීමට අපේක්ෂා කරන්න वाලු මේ වැඩසටහනට සහභාගීවන සෑම ප්‍රතිලාබියකු වෙනුවෙන්ම එදා පන්සක අනුග්‍රහකත්වයක් දැරීමට සබන් සමාගමක් එකගත්වය පල කල්ලලි එතොරපුතේ ඔය ඔය කියන අත්පොත අත්පොත ලබා දෙන්නේ මිනිස්සුන්ට අනුග්‍රහකත්වයක් විදිහයට සබන් සමාගම එදදස් පන්සියයක්ත් දරනවාල එෙතර ඒක තමයි පුතේ විකුණුම්ිල කියන්නේ ඔය අනුග්‍රහකත්තය දරනවා කියන්නේ මිනිස්සුන් එක නිකන් දෙන්නේ එතර ඒවැට ගස්තුව දරන්න පුතේ ඔය සබන් සමාගම රුපාල ද පන්සේක තර අඩ පුළුවන් ඒ දස් පන්සිය ගාපුතේ ලියාගන්න විකුණුම්බිල කියලා ඔය දස් පන්ේ කියන පුතේ විකුණුම්බිල ඒ එකකඒක විකුණුම්බිල එතර ඒ අරම දැමි අත්පොතක් නිකන්නේ මෙතිමි කොලො දෙන්නේ එතකොට ඒකට සල්ලි දෙන සබන් සමාගම ඒ තමයි උතන කියන්න එතකොට ඔය සබන් සමාගම ඇන අනුකරාහත්තේ දස් පන්සිය තමයි පුතේ විකුණුම්බිල එනම් ඒක ප්‍ර ලස්සට දාගන්න පුළුවන් වෙනම ඒ එකකඒක විකුණුම්ිල ගෞඩ පුතේ දස් පන්සිියයක් කියමන් දානු ඒ ලේසින එක පැදිලිහමෝටම ලස්සනට wieder ති ෘි කියව යත්ති මේ වැඩ සටහන ඇස්තමේතු ගත පිරිවයක් පහත පරිදිෙනවු අ පොත පිළියල කිරීම සඳ වෛද්‍යවරුන්ගේ උපදේශන ගාස්තුූ තේ වෛද්‍යවරුන්ගේ උපදේශන ගාස්තු දරන්නේ වෛද්‍යवරුගේ උපදේශන ගාස්තුූ කියන්නේ ස්ථාවර පිරිවයක්න පිළියල කරන්න එතකොට ඒ ඒගොල් පොතො පොත පොත ගනි චකරන්න පො චකරන්නේ ඩ ප ෘි පंटන්නේ එද ොල්ල ඒ පොදු දරන්න ඔක් කොටම එතකොට වදවරන්ගේ උපදශන ගාස්තු කියන පුතේ ස්ථාවර පරිවයා ඒ එක තිස්හදානවා මෙතන්ට තර උපදේශන ගාස්තු උපදේශන ගාස්තු කියන ස්ථාවර පිරිවයා තිස්ථහා යක්වාඒ හරිඉට පස්සේ අත්පොතක මුද්‍රණ පිරිවය එක පොතක් පුතේ මුද්‍රණය කරන්න පින්ට් කරන්න යන වියදම එතවට එක්කෙනෙකුට හස්සී අයිනි දෙන්නෙකුට එදදා සාහසිය ොටඒ විචල්ලය ඔය අත්පොතක මුද්‍රණ පිරිවවැය කියන පුතේ හත්සිය විචල්ලේ හත්සියය චල්ලි පිරිවෑට ට පස්සේ අත්පොත සංස්කරණය කිරීමේ පිරිවෑ සංස්කරණනය කරන්නේ පුත එක පාරයිනි පොත අර පොත පලවැවෙනි පාර පින්ටපේදති තමයිෝයි සංස්කරන කරනේ වා පිටු අමුණනේවා චිත්‍රන්ධිනයෝ ඔක්කොම් වෙන්ඩ ඉට පස්සේ පින්ටගෙන් තමයි ගාන්ට පොත පින්ටලා ඉන්න එතකොට අත් පොත සංස්කරනය කිරීමේ පිරිවඇත් එන්නෙ පුතේ ස්ථාවර පිරිවයකට විසි පන්දහත් පන්ධනෝ ස්ථාවර පිරිවයකට එකත් පැහැදිලි ඉඩ පස්ස පුතේ පරිච්චේදයක් ලිවීම සඳහා පරිච්චේදයක් ලිවීම සඳහා පිරිවය පරිච්චේදයක් ලියන්නු පුතේ දහ දහයි පරිචේදහත්තට දහ දහ වැඩිකිරීම හත හැත්ත දයි දර පොත ලියන්න එක පාරයිනි ඉට පස්සේක පින්ටගෙන්න්නේෙ පුතේ ප්‍රින්ටලඉන්නේ තො අපි පොතක් සාමාන්‍යය ලියන් එක පාරයි ඉට පස්සේක ප්‍රශ්කට දුන්නහාම එකලො ප්‍රින්ට් කරගෙන යනවා අපි පොතම් පොත පොතෙන්පොත වෙන වෙනවලිය න්නන්නේනි හරි දේතකොට අපි ඒක තටන පුතේ ස්ථාවර පිරිවායකට පරිච්චේද පිරිවයගන්නේ හත වැඩි කිරීම හත්ත වැඩිකිරීම දහ දහා එදර පුතේ හැත්ත දහක් කෙන ඒ එකත් ගන්න ස්ථාවර පිරිවැට ඉඩ පස්සේ චිත්‍ර ඇඳීම සඳහා ඒකත් පුතේ ස්ථාවරනි චිත්‍රරඳන්න යන දහ දහත් පුතේ ස්ථාවර ස්ථාවර ඉට පස්සේ පිටුවක් යතුරු ලියනය කරන්නයිප් සිටින් කරන්න හොතක් අයි් ෙටිංරන්න එක පාරයි ඉට පස්සේ පිින්ටගෙන් තමයි එඒව නිශපාන වෙලාල එතකොට පිටු පනහත්තිීනවලු පිටුවට පුතේ තුන් සීය ඉළ නම් පණහ වැඩිකිරීම තුන්සීය පණහා වැඩිකිරීම තුන්සීය උත්තරේ පුතේෙනවා පහලොස් දාහක් යතුරුලියන පිරිවය ඇතුරල්ලියන පිරිවැට යිප සිටින් කරන්න යනග එකත් ස්ථාවර එට පසේ අත්ව සුම් යුගලක් දෙෙනවාපුතේ සීයකට එක්ෙකට න දෙන්නේ අත්තැ සුම් යොගලා ලොඒ විචල්ල එක්නෙකුට ස එක විචල්ලය එඩ පසේ මුණු වාරණයක් දෙනපුතේ එක්ෙනකුට දෙසීයක් ඒත් විචල්ලයඒතරඒ ගන්න වැඩිුවන්න වැඩිුවන්න ඒට යන පිරිවඇත් වැඩියනය විචල්ලය විචල්ල මේටික පුතේ ස්ථාවර දැන්වාට වැරිද මෙන මෙතනෑ විචල්ල පිරිවය පුතේ ගන්න විචල්ල පිරිවය දාහයි ස්ථාවර පිරිවෑ ගන්න පුළුවන් පුතේ මෙතර පණහයි එකසිය වි්සයි එකසිී ඇතිහායි එකසිය හතලියයි එක් ලක්ෂ පනස් දහයි එක්ලක්ෂ පනස් දයි පුතේ ස්ථාවර පිරිවයවි විකුණමිල එදා පන්සයයි විචල්ල පිරිවාට දාහක් නෙන දැංගඉති අහන දෙවල්වට ලස්සරට උත්තර ගලපගෙනයන්න පුුවන් බලන්න එක මුළලු ස්ථාවර පිරිවාෑ මෙ හව පතේ මුො ස්තාවර පිරවායා පල වෙනට උත්තර එක්ෂ පනස් දයි ට පස්සේ ප්‍රතිලාබියකු සඳහා විචල්ල පිරිවය ඒකත් හෙව්වා රුපියල් දාහයි දෙකට උත්තරේ ඉට පස්සෙ තුන අ දෙක දෙකේ පුතේ පළවිනිගහනවා මුළු පිරිවය ආවරණය කිරීමට අපේක්ෂිත්ත ප්‍රතිලාබීන් සං්‍යාව පුතේ මුළු පිරිවෑ අවරණය කරනවා කියන්නේ ලාබ පාඩු නෑනි ඒ ඇැන සමච්චේදන ලක්ෂය සමච්චේදන ලක්ෂය කියැන ලාබත් නෑ පාඩුත්න මුළු පිරිවය කවර වෙනවා එතකොට සමච්චේදන ලක්ෂයේ ඒක තමයි පුතේ යයා හන්නේ දෙකේ පළවිනි රෝමි ලක්කම පේක්ෂිත ප්‍රතිලාබීන් සංකයාව මුොළු පිරිවෑාවරය කරන්න හෙනං මෙන සමීකරන පුතේ සමච්චේදන ලක්ෂයේ ඒක සමච්චේදන ලක්ෂයේ ඒකක සමානයි ස්ථාවර පිරිවෑ බෙදීම දායකය ස්ථාවර පිරිවෑ පුතේ එක් ලක්ෂ පනස්දහයි ඒක බෙදීම දායකය දායකය ගන්න පුතේ විකුණුම්ිලෙෙන් විචල්ල පිරිව අඩු කල්ලා එදදාස් පන්සීයෙන් දාහක්ග හම් පුතේ උත්තරෙන්නේ පන්සීයයි සුළු කරාට පස්සේ තුන්සීයයි සියය පුතේ සමච්ේයද ලක්ෂය එකක ඔන්න දෙකේ රෝමිලාකං එකට උත්තරේඉට පස්සේ සබන් නිෂ්පාදන සමාගම අපේක්ෂිත අනුග්‍රහකත්තේ ඔය හන්න පුතේ දැන් එක්කෙනෙකුට සබන් සමාගමෙන් එද පන්සියක් දෙනවානී ඔය අහන්නේ මෙන්න මේ සමච්්‍යේද ලක්ෂය තුන් සීයයිනි හට්ටිය තුන් සියයකට මේ පොත බේදනවා එතකොට මේ තුන් සය වෙනුවෙන් එක්කෙනෙකුට පුතේද පන්සියා සබන් සමාගම දෙනවනා මේ තුන්සිියයට ගාන හොයන්න කොහොමද තුන්සියටහොයන්න පුතේ තොන්සීය වැඩිකිරීම එත්දාස් පන්සීය එතකොට අපිට උත්තරේ නාපුතේ හාරලක්ෂ පනස් දහක් කිය උත්තරයක්ක් කියන හාරලක්ෂ පනස් දහ පුතේ උත්තරේ හාරලක්ෂ පනස් දහයි උත්තරේ හාරලක්ෂ පනස් දහයි උත්තරේ ඒ දෙකේ රෝමිලක්කන් දෙකට අර සබන් සමාගමෙන් හම්බ මුළු ාන එතකොට ඒකට සමී කරනයක් නෑපුතේ නිකං වැඩි කල්ල උත්තරේ දානති අර මේ පාඩ මේම සමීකරණලියනට ලකුණු හම්බවෙ නෑ සමීකරනවලින් හදන්න පුළුවන් ඒවා සමී කරනවලින් හදන්න පුළුවන් එම බැරිේවා ට නිකං සරල රොමලින් හදල උත්තරගන්නත් පුළුවන් ඒ මේ පාඩ මේ හැටික් ස්භාවය ඉඩ පස් පුතේ තුනය නවා මෙම වැඩ සටහන තුළින් සුබසාදන සමිතිය අර මුදලට ලක්ෂයක අතරික්තයක් ලබා ගනීම සඳහා අපේක්ෂිත ප්‍රතිලාබීන් සංඛ්‍යාව ඔය හන්නේ පුතේ වක්‍රව ඕට මතකද අපි ියනවා ඒකක සමානයි කියලා සමීකරනයා ඒකක සමායි අර ලාබේදීලා මේ අතරිීක්තයක් යන පුතේ ලාවයක් ගන්න සුබසාධන සමිතියට ලක්‍ෂයක ලාවයක් ගන්න කොච්චර එන්න ොනදි කියලායි මේ හන්නේ එකක සමානයි සමී කරන මතකදවාට ඒකක සමානයි සමී කරන ඒකක සමානයි ඒකක සමානයි ස්ථාවර පිරිවැට පුතේ එකතු කරනව ලාභය බෙදනවා දායක ස්ථාවර පිරිවවැෑ පුතේ ක් ලක්ෂ නස් දයි ලාබේ රුපියල් ලක්ෂයක් කියල කියනවා අතරිික්තය බෙදුවපුතේ දායකය පන්සීය එතකොට මෙතන දෙලක්ෂ පනස් දයි දෙලක්ෂ පනස් ද බෙදම් පුතේ පන්සීය පන්සීය අපට උත්තරේ ගන්න පුළුවන් උත්තරේ ගන්න පුළුවන් පන්සීයි කියලා උත්තරේ පුතේ පන්සීයි තුගෙනියකට තුංගෙනියකට ඒ හතරවිෙනිය කිය හනවා මේ වැඩසටහන සඳහා සබන් සමාගමින් ලක්ෂ නමේකනු ග්‍රාහකත්තයල් ලැබෙනවන සබන් සමාගමට සල්ලිතින නිසා යා ලක්ෂ නමත් දෙෙනවලු ලබා දෙනවනං සුපසාදන සමිතියේ අරමුදලට ලබාගන්න පුළන් අතරික්තය පුතේ අපේ පිරිවය කවර කරන්නේ යන්නේ ලක්‍ෂ හාර ලක්ෂ පනස්ථයිනි අර සමච්චේද ලක්ෂයේ එනගාන තුන්සීය එකෙනකු වෙදදාහ පන්සේ ගානී අපට යන්නේ පිරිවෑ කවර කරන ලක්ෂ හතරහ මාරයි. මෙයා ලක්ෂ නමයත් තුන්න නම් ොච්චර අපිට වාසිද. ොචර වාසිද ලක්ෂ නමයත් දුන්න නම්පුතේ අපේ පිරිවෑ කවර කරන හාරක්ෂ පනස්දායිනම් තවත් හාර ලක්ෂ පනස්දහක් ලාබයින. එනම් ඒක තමයි අන්තිමකට හතේ උත්තරෙන්නේ හාරලක්ෂ පනස්දයි. ලක්ෂ නමින් අර සමචජය දලක්ෂයටික පුුතේ හාර ලක්ෂ පනස් දාාඩු කරහම. ඉතුරුව වෙන හාරලක්ෂ පනස්දහ තමයි අපේ ලාබය ලාබේ ඒක තමයි. ඒක අවසානකට උත්තරේ ඉතින් ඔය මේ ළඟ අවුරුද්ක පස් පේපස් ගාන තිේ ඕක හදාගන්න පුළුවන්න්නේ හැබැයි පුතේ මෙන මේ ඒක එක විකුණුම්ිල ඒකඒක විචල්ල පිරිවය මුළු ස්ථාවර පිරිවය කියන කාරාතුන හොයාගත්තොත් තමයි ගාන හදන්න ලේසිවේත් අපිට ඕන විදිහට මේ ගානිට ජලපෙන විදිට මේ හඩගස්ත ගන්න එකයි මේ පාඩ මේ කතාව. තිම් බලන්නවාට ඒ පස් පේපස් ගාන හදාගන්න පුළුවන්ද කියලා ඊළඟට පුතේ නමුවෙනි අභ්‍යාසය එකත් පස්පේපස් ගාන තියෙන්නේ මෑ තවුරුද්දක දස් දහනමය විස්ස අවුරුත්ධ ගානක් තියෙන්න්නේ බලමුමප එක හොමද හදන්නේ කියලා පාසලක සංවර්තර සමිතිය විසින් අරමුදල් සම්පාධනය කිරීම සඳහා සයිසාමාජික ්‍රිගත් තරංගාවලිය පැවැවීමට තිරණ කර ඇත තරගාවලි අපේක්ෂිත ආදම සහ පිරිවය පහත පරිදිවේ එතකොට මේගෙත් පුතය වාර්තියෙන්න්නේ අර කලින් වගේම ඒකකක විගුණුම්බිල ඒක එකක විචල්ල පිරිවා මමුළු ස්ථාර පිරවා හොයාග බලමුද අපි හොයාගෙන හමත කරන්න පුළුවන් කියලා බලුම් කණ්ඩායමක න අයකරන්න ඇතුළත්වීමේ ගස්තුව පුතේ දැන් මිට්‍රිකට ර කියන්න කරන්න එතකොට මේකින් ලැබෙන එක කණ්ඩායමකින් ලැබෙන ආදෑම තමයි ගැන විකුණු මිලවෙන්නේ එතට කණ්ඩයමක් එනකොට ඒගොලන්ින් ගන්නවා ගස්තුව දහ දහක් එක තමයි විකුණුම්මිල එන ලසියම පුළුවන් පුතේවාට මෙනවේ විකුණුම් මිල කියෙනෙකට දහ දහත්දාගන් එක ලේසි ඉරවස්සේ කණ්ඩායමක් සඳහා ආහාරපානය තොරපුතේ දැන් ඒකයකට කිය කියනවන ඒක විචල්ලෙනි ද මෙතන ඒක කිය කියන ක්ඩයම කණ්ඩායමක් එතකොට කණ්ඩායමට ආහාරපාන පිරිවෑ හාරදහ කියනෙ විචල්ලෙ ඒ විචල්ල පිරිවට එනවා එට පස්සේ විිනිසුරුවරුන් සඳහා ගස්තුවපුතේ ස්ථාවරනි ොබද විනිසුරුවරු එකණ්ඩායමකට එක් නාග නෑනි පොදදු ඔක්කොටමටින්නේ එතකට විනිසුුවරුන් සහහා ාස්තුව කියන ස්ථාවර පිරිවයා පහලොස්තා පාලොස්දහා එ පස්ේ ගුසලාන සහ සහතිකවල පිරිවයක්ත් එෙමයි පනස් තාහර හැම කණඩයකටම ද දෙන්නේ තින කණඩෑමට දෙන්නේ කො ඒ එක ස්ථාවර පරිවයක් විතිදිර වැටෙන්නේ කුසලාන සහ සහතිකවල පිරිවයක් පනස් ර ානත්ත එක තොන බල ැටි ානල් වටියාකම ලොකයින ඒ ස්ථාවර පරිවයට වගේ ගන්න පුළුව. ඉළඟට ප්‍රඩා උපකරණන කුළියට ගැනීමේ ගස්තු. ඒකත් පුතේ ස්ථාවර ප්‍රරිඩා උපකරණ ගන්නේ හැමෝටම පොදුවෙන එකත් ස්ථාවර. එඩ පස්සේ සංගීත කණ්ඩායමට ඒත් පුතේ ස්ථාවර. අටදහ එන්නේ තිස්ථාවර පිරිවයකට එඩ පස්සේ සංවිධදායක මණ්ඩලේ ආහාරපාන ඒත් පුතේ ස්ථාවර පිරිවැයකටන්නේ දොලොස්දා සංගීත මේ සංගීත කණ්ඩායමට සංවිදායක ම්ඩලේට ආහාරපාන පිරිවයඒ ස්ථාවර පිරිවයකට එන්නේ එඩ පස්සේ කණ්ඩායමක් සඳහ සනීපාරක්ෂ කට්ටලේක පිරිවය පුතේ විචල්ලේ ඒ කණ්ඩයවකටනි එක ටීම් ඒකට සනිපාරක්ෂක කටලයඇතිෙන රපියල් දාහක ඒ විචල්ල පිරිවයකට නවා දැන් පුළුවන්පුතිය අපිට මෙතන විචල්ල පිරිවාය 15දහක් කෙන එක ස්ථාවර් පරිරෙන පුතේ මෙතර පණහයි හැත්තෑවයි අසූවයි අනුවුවයි ලක්ෂයයි එකයි දහයා එකයි දහයත බරන න්නේ ස්ථාාවර පිරිවය පණහායි හැත්තවයි අසුවයි අනුවයි ස එකයි දහය ක්ෂ දහයි පුතේ ස්ථාවර පිරිවවැ ො තු ොහයාගත්තාව දැග හනේ වට උත්තර දෙදන්න පුළුව අයිු පසකිෙන මෙතන පල්ල හා අවම වශයෙන් කණ්ඩයම් පුතේ තිස්පහක්ලු මේ තරංගාවලට සහාගී වන්නේ එහෙමතා තිස්පහක් සහභාගී වෙනවා නම් रो टा कानुरा करत्या आद शिष््य संंग में लबला देनवाल आदिशि्य संग में लबला देनवा केलेन अिवारंडयम तिस् के गाना गाना अपि हानवा खंडाय विचाले पिवा है मैं विचाले पिवा है ररोपियाल 15 लने उत्तर देख मलो स्तावर पिवाय मैं तीने एक लक्षा ददई देवने उत्तरत दाय के के े लेशियन गाන්න පුුවनी दा के गाने विकनों मिल विचाले पिवा अडुला 15धञम उत्तरे 15 है एक अारी අතර ඉටසය අනපුතේ මුළු පිරිවය අවරණය කරන්න අවශ්‍ය වන ක්ඩයම් කරන ඔය අහන්නේ වක්‍රව සමච්චේදන ලක්‍ෂයේ ඒක කනේද ඔවුඒ කහොමද පුතේ ගන්නේ ස්ථාවර පිරිවය බෙදීම දායකය ස්ථාවර පිරිවය එකයි දහ යයි එක් ලක්ෂ දහ දහ බෙදීම් පුතේ දායකය පන්ඳයි තිම එක සුළු කරාට පස්සේ කණඩෑම් කියද විසි දෙකයි කණ්ඩයම් විසි දෙකයි ක්ඩයම් විසි දෙකක් පුතේ නොනේ අපේ පිරිවය කවරවෙන්න පිරිවැය කවරුවෙන් ඒ හතරවෙෙනකට උත්තරේ පහා රෘපියල් හතලිස් දහක අතරරිික්තයක් ගන්න අවශ්‍ය කණ්ඩයම් ගණන්න ඔයා හනි පුතේ ඒකක සමානයි සමීකරණය මතකද ඒකක සමානයි ඒකක සමානයි ස්ථාවර පිරිවැයට පුතේ එකතුකරා ලාභය බෙදවා දායකින් ස්ථාවර පිරිවැය එකයි දහයයි දැන ලාබය පුතේ හතලිස් දහයිනි බෙදීම දායකය පන්දහයි එනම් මෙතනෑ ලක්ෂ පනස්දහයි උඩ ඒ බෙදීම පන්දහ කියන්නේ උත්තරනව පුතේකීඇත්ත කණඩායම් තිහක් කෙන්නොට කණ්ඩයම් තිහක් අවත්තමයි රෝපියල් හතරිස්දහක ලාභයක් කගන්න පුළුවන් වේ ඒ පස්සුනකට උත්තරේ එට පසෙ පුතේ හයට කණ්ඩායම් තිස්පහක් සහභාගී වන්නේ නම් තරගාවලියෙන් අපේක්ෂිත අතරික්තය අතරිික්තය පුතේ කණ්ඩයම් තිස්පහක් සහභාගී වෙනවන දැන් මුලුව ඒකකනේ ඔය හන්නේ අතරිික්තය කෙන ලාබය මතකද ලාබ සමීකරණනි ලාබය හොයෙන සමීකරණි ලාබේ හොයෙන සමීකරණන මතකත ලාබේ හොයන්නි පුතේ ආරක්ෂිතන්තික ඒකක වැඩිකිිරීම ලාබේ සමානයි ආරක්ෂිත ආන්තික ඒකක වැඩිකිරීම දායකේනෙ අපි දායකය දන්නව පුතේ රුපියල් පන්දහයි කියලා ආරක්ෂිතාන්තික ඒකක් ගන්නේ මුළු ඒකවලින් සමච්යේද ලක්ෂයක අඩු කල්ලා පුතේ මුළු ඒකක තිස්පහයිනි තිස්පහයිනි එ समचेद लक्ष देखनी नहीं वि देखा नहीं එකො देख है ति प पते वि ्याම है मेෙනवानेद द तुना केෙන आරක්क्ष ताति टीम ुनांडम තුना केෙනवानीන්නේ ද पतेේ වැඩි කරන්න ප हैंग එर उत्रे केෙන හ केෙනवानी හटा केෙනवानी ල හट केෙනवाद කිය ब හटा के ලාබ ලාබේ හට පන්ඳයි හැබැයි පුතේ අහන්නේ තරංගාවලියෙන් අපෆේක්ෂිත මුළු අතරරික්තයන දර යටට කල්පනාවෙන්න්න ඕනේ මෙතැන පුතේ උත්තරේ හැට පන්ඳහක්කාවට අර කණඩයම් තිස්පහක් මෙෙනව නං අර ආදි ශිෂ්ෂ සංගමෙන් පුතේ තව හැටදහ කමතර හම්බෙරනීද ඒ එකත් මෙතන්ට එකතු න්නවා නං අවසාන උත්තරය ගන්නන්නේ පුතේ මේ හැට පන්දහට එකතු කරන්න ඕනේ හැටදහා ආදි ශිෂ්ට සංගමෙන් හම්බෙන ටික යාගොල නින්තේෙනවා ටීම් තිස් පහක්කාපුගමක් එගොල්ල වා රපල් හ හැටදහත්තු වන්න. එකත් අපේ වාසිය ලාබයක් එතකොට මුළුගානනො පුතේ එක්ලක්ෂ විසි පන්දහක් කියර නවා එක්ලක්ෂ විසි පන්දහ කියල උත්ර නො එක්ෂ සි පන්දහක් කියල උත්තරේ නො එක්ලක්ෂ සි පන්දහක් කියල උත්තරේ එනෝ එක්ලක්ෂ විසි පන්දහක් කියල උත්තරේ නවා එක තමයි අවසානිකට උත්තරේ එකේ හයවෙනි කාරණාවට උත්තරේ ඉළඟට පුතේ දහවැනි අ්‍යාස එකත් පස්පේපස් කානත්තියෙන්නේ මෑතවු රුද්ද ගානක් ඒක තිට අර කාරා තුනමයි පුතේ හොයා ගන්න වෙන්න මුලින්ම නම කියවලා පාසලක්ඒ ගුරුවරුන්ගේ වාර්ෂික චාරිකාව සැසුම් කරමින් සිටි පාසලයහි ගිනම්රන ගරවරයා විසින් චාරිකාව සඳහා පහත තොරතුරු ඇස්තමේන්තු කර ඇත ඒ හිෙන පපුතේ ගුරුවරේකෙන් අයරන ගස්තුව එත්දස් පන්සීය ලසියම දානන්න පුළුවන්න්නේ විකුණුම්මිලට විකුණු මිට පපුතේ එත්තාස් පන්සිී අත්දා ගන්න පුළුවන් හරිම ලේසි ඉනඟට ආසන හතලියක චධාරිතාවයක් සහිත බස්රතේය කුලිය හතළිය අයිල මේක පුතේ බසඒ එක ගමන් කරන්න ගුරු සංඛ්‍යාව ආසනධර්ථාවට සීම කරනවා කියල පල්ලෙ හ කියනවා මේක කියල නෑනේද බස්රත කිය යනවද කිය ගන ගුරුවරු කියයක් යනවද කියලා කියනවා ඔගේ අන්තිවන කියන පුතේ මුළුපිරිව ආවරණය කරන්න අවශ්‍ය ගරු සංඛ්‍යාව සී අයිලු ඔය මුළු පිරිවයා ආවරණය කරන්න අවශ්‍ය ගරු සංඛ්‍යාව කියන්න පුතේ සමච්චේදන ලක්‍ෂ එකක සමච්චේදනය වෙනවා කියන්නේ ආදවිීදම සමාන වෙනනි එතවට පුතේ මුළුපිරිවෑ ආවරණය වෙනවා කවර වෙනවා එය මුළප පරිවයා ආවරණය කරන්න එකක තමයි ඔය සමච්චේත ලක්ෂය එක කියල සීයත් දෙන්නේ ඉට පස්සේ චරිකාවට අපේක්ෂත උපරිම ගර සංඛ්‍යාව පුතේ එකසිය විස්සයිලු. එතකොට ගුරුවර එක සේ විස්සම රිප්ෙකට අවොත් පුතේ බස් කියියයක් ගන්න ඕනොද එක බස්සේක දාන්න පුලුවන් ගුරුවරු හතළියයි තර හතලියයි අසූවායි එකසිය විස්සයි බස් කියීියද බස් තුනයි පුතේ එනං එක බස්සේකට පුතය හතළලියයි නං බස් තුනට හතලිස් දහ වැඩිකිරීම තුන හතලිස් දහ වැඩිකිරීම තුන එකයි විස්්සයි පුතේ බස්රථ කුිය එකයි විස්සයි බස්රථ කලිය එකයි විස්සයි ඉට පස්සේ ඉට පස්සේ එබස්සේක යෙදුරු සහ සහයගේ දීමනාව ද හි ොව බස්තුනක් කියප පුතේ තන හයදහත් දෙන්න වෙනවානනි ඒකත් ස්ථාවර පිරිවවැයකට එන්නො ඒකත් ස්ථාවර පිරිවෑට එන්න ඕනේ දෙදහ වැඩි කිරීම තුන එක බස්සේ එක දෙන්නට දෙදහයි එට පස්සේ පස්තුනක් යැන නිසා එතන හයදහත් දෙන්නන් එක් ගුරුවරයෙකු සඳහා සංග්‍රහ වියදම කියන්නේ පුතේ චල්ලෙ පිරිවායනි එක ගරුවයකට කෑම්බි වන අනගල යන විියතම තක ගුරගන වැඩිවන්න වැටිවන්න පිරිව වැටිය එක විචල්ල මේක පුතේ දීලා නඒක ප්‍රශ්න අර්ථය එක දීලා නෑ එටබස්සේ සමච්චේද ලක්ෂය එකක මේක දීලා සමච්චේදන ලක්ෂය එකක දීලා එතකොට අපට ස්ථාවර පිරිවට ගන්න වෙන්නේ පුතේ මේක විතරයි එකයි විසි හයයි ස්ථාවර පිරිවට ගන්න වෙන්න පුතේ ක්ෂ විසිඳහයි තර මේක පළමනිකට උත්තරේ ක්ෂ විහාහ දහ කියලා මයි ගුරුවර එක දායක හිල්ලනවානි යක පුත එක පාට හොන්න බෑ දායකය හොයන්න අපට ඉන්න වෙනවා සමච්චේදන ලක්ෂයේ ඒකක සමීකරනයට සමච්චේදන ලක්‍ෂයේ ඒකක සමානයි ස්ථාවර පිරිවෑ බෙදීම දායකය කියලා පුතේ අපි ගන්නවනි ස්ථාවර පිරිවෑ එකයි විසි හයයි සමචේද ලක්ෂයට පුතේ සීියදා ගන්න පුළුවන්නිද උත්තරේයට දාගෙන යට පුතේ දායකයට අපි Xක් ක කියල ගත්තොත් අපි ඕලෙවල්කාර ගනංගල විධාන සහර සමී කරන x කියදාගෙන ේ මේ හරස්කුුණි දාන පුළුවන් මෙතන්ටගා ස මෙතැන්ටාව එතකොට एक සමානයි एकක් ලක්ෂ විසි හයද පුතේ බෙදීම ස හරස් කුණතේ එතකොට මෙතන පුතේ උත්තරේනවා සුළු කරාට පස්සේ දෙය හැටයි දායක දාක තේය හැටයි දාකය හැටයි හැටයි දාක එ හටයි දාකේ දැම් බැරිද පුතේවාට විචල පිරිවෑහොයන් විචාල පිරවාන ැරි දායකේ හොයන සමී කරනි දායකේ හොයන්න පුතේ විකුණුම්ලෙන් අඩු කල්ලා විචල්ල පිරිවයනිි ඉතින් දායකේ දස් දෙසිය හැටයි නං විකුණුම්ලෙ දස් පන්සිය නං දැම් පැරිත පුතේ මෙතන විචල්ලි පිරිවා හයාගන්න මේදක අතර වෙනසනේ මේදක අතර වෙනසනේ කිය දෙන්නේ දෙසීය හතලියයි දෙසිී හතලිය අයි පුතේ මෙන්නන මෙතැන්ට උත්තරේ වෙන මෙතන්ට උත්තරෙන්නේ දෙසීය හතලියයි ඒකකේක විචල්ල පිරිවයි අර ගුරෝරේක සංග්‍රහවියදම ඒ එක තමයි උත්තරෙ එන්නේ දෙසිය හතලියයි කියලා මේක පුතේ දෙවනිකට උත්තරය හර තිබුණන දායකය එද්දස් දෙසිය හැටයි එදදස් දෙසිය හැටයි තුන්ෙනකට ගුරුවරක සංග්‍රහවිය දම එකි හොයාගත්තා දෙසිය හතලිය කියලා දෙසිය හතලිය කියලා පට පස්ස කියනවා චාරිකාවේ ආරක්ෂිතාන්තිකය ඒකක සහ වටිනාකම දෙකම ආරක්ෂිතාන්තික ඒක ගන්න පුතේ මුොළු ඒකවලින් සමච්‍යය දලක්ෂයක අඩුගල්ලනනි තර මුළු ඒක පුතේ කසිය විස්සයිනි මුළලු ගරුවරුගාණ එකසිේ විස්සයිනි මච්ේද ලක්ෂය ගරුවරු සයයිනි එර ඒසිීය පැත්තකින් තිබ්බහම ලාභගේන ගුරුවරු කියද විස්සයි විස්සයි අන්න ආරක්ෂිතන්තික ඒක ඒක උත්තරේ විස්සයි ඉඩ පස්සි පුතේ රක්ෂිාන්තිකයේ වටිනා කමගන්නේ ඒ ඒක විස්ස වැඩි කරන්න ඕනේ එකක විකුණුම්මේ ඒ ඒක විස්ස වැඩි කරන්න ඕනෙ පුතේ එකක විකුණු මෙලේ ද පන්සීය උත්තරේ කිය කෙනවාදබල උත්තරේ පුතේ තිස් දහක් කියෙනවා උත්තරේ තිස්දහක්ගෙනවා ආරක්ෂිතාන්තිකයේ වටිනාකම් ආරක්ෂි තාන්තික වටිනාකම තිස් දහක් කියල උත්තරයක් එනවා ඉට පස්සේ ඒක තවහනවා අපේක්ෂිත උපරිම ගුරුවරු සහභාගී වෙනවනම් චාරිකාවෙන් ලැබෙන අතරික්තය ඒ කියන්න පුතේ උපරිම ගුරුවර සංඛ්‍යාව කියන්නේ අර එක සිය විස්ස වෙනවනං අතරික්තේ කියලම යහනි ලාබේ ලාබේ ගන්නේ ආරක්ෂිතාන්තික ඒක විස්සයිනි ඒ විශ්ස පුතේ වැඩි කරන්න වන දායකින් එනම් විස්්ස වැඩිකිරීමම් පුතේ දායකය වැකි विස වැඩිකිරීමදා හ विස වැඩකිරීම හැ उत्त उत्तර लाबतरिक् अतरिक्त शයක් කිය उत्तරයක් केෙනයක් उत्तරයක් केන්නේ ට පස්සේ ඉළඟ කියහනෝ පුතේ ගුරුවරු අනුවක් පමණක් සහභාගී වන්නේ නම් මුළු පිරිවෑ ආාවරණය කිරීම සඳහා ගුරුවරේකෙන් අයිකලයුතු ගාස්තුව අන්නේ එකට පුතේ සමී කරන නෑ දැන් ඔයාට මතකද මංකිව්වා සාමාන්‍යෙන් පුතේ මේ ආන්තික පිරිවය පාඩමිහොයන්න ස්ථාවර විචල්ලි කියලනි ස්ථාවර විචල්ලේ මේ පාඩ මේ පුතේ මුළු පිරිවැය මේ පාඩ මේේති මේ ආන්තික පිරිවෑ කියෙන පාඩ මේ පුතේ මුළු පිරිවෑ හැෙන්නේ ටීසි තෝටල් කොස්ට එක ටTC ල පිරිවාහදන්නේ ස්ථාවර පිරිවා පුතේ විචල්ල පිරිවාය එකතු වෙලා ස්ථාවර පිරවා විචල්ල පිවයකතු තකොට ස්ාවර පිරිවවානම් වෙනසක්වවෙන්නේ මනෑනනි මේකම තමයි විචල්ල පිරිවාය හොයාගන්න බැරිත පුතේවාට ගරුවරු අනුවේම ගුරුවරු අනුවයිලන යන්නේ එදර ගරුවරු අනුවේ විචල්ල පිරිවාගන්න බැරිද පුළුවන් ඒගැන පුතේ එක ගරුවරේ විචල්ල පිරිවාය එක ගරුවරකේ විචල්ල පිරිවාය පුතේ දෙසිේ හතලියයිනි එක ගරුවරේ විචල්ල පිරිවායා දෙේ හතලියයිනි අහතලිය පුතේ වැඩිරන්නවා ගුරුවරු අනුවෙන් බරන්න වැඩි කරහම කිය දෙන්න කියලා දෙසිය අහතලේ වැඩි කරන්න පුතේ අනුවයි බරන්න වැඩිරහම කිය දෙන්න කියලා විචල්ල පිරිවය විචල්ල පිරිවාය විසි එක්දා හයිසියක් ෙනවනේද විසි එක්දා සයිසියක්ක් කියෙන පුතේ විචල්ල පිරවය මුළු විචල්ල පිරිවය මුොලු විචල්ල පිරිවාය දැන් අපි මුළු ස්ථාවර පිරිවය දන්නවන එකයි විසි හාය එකයි විසි හාය මොළු විචල්ල පිරිවය දන්නවා පුතේ म विचाले पරිवा पරිवाන්න පුුවන්නේ मළ पिරිवा सीने सी पते एसीटीसी मैं स्तावर पिරිवा विचा्यवा මේ प एकला विසිय දහට එකතු කරන්න है विषसीකොा මු पරිवाවා मළ पිරිवा पते एकलाक्ष එකක්ලක්ෂ හතලි සද්දා සයිසිය ඒක බෙදන්න පුතේ ඒක බෙදන්න ගුරරු අනුවෙන් බලන්න ගරුවර අනුවෙන් බෙදහම එකක ගුුවරයකෙන් අයකන ගාස්තුව කියද කියලා ෙදන්න ඉක්මට ෙදලගන්න නුත්තරරි එක්ලක්ෂ හතලි සද්දා සයිසිය බෙදන්න අනුවෙන් එක්ලක්ෂ අතලි සද්දා සයිසිය බෙදන්න අනුවෙන් එතකට එනවා එක ගුරුවරයකින් කියා අයිකරොත් ඇද්ද කියලා එක ගුරුවරේගෙන් කියයක් අයිකරොත් ඇද්ද කියලෙනවා අර මේහරමු මු මුළු පිරිවය ෝටල් කොස්ට එක මුොලු පරිවෑපුත මේ පාඩ මේ හැදෙන්නේ ස්ථාවර පිරිරව චල්ල පිරිවයඇතුවෙලා ස්ථාවර පිරිවයනම් කහොමත්තෙන ක්නෑන එකක් ක්ෂ සිහයදා මයි විචල්ල පිරිවෑපපුතේ එක්නෙකට විචල්ල පිරිවවාෑදසිහතලිය අයිනම් මුළු ගානට විචල්ල පිරිවෑපුතේ අනුවෙන් වැඩි කරහම විසේකයි හැසියි ඒක එකතු කල බෙදවුවට පස්සේ අනුවෙන් එනවා එක ගුරුවර එකෙන් අයකරන්න ගාස්තුව කියද කියලා එදදා හයිසිය හතලියයි පුතේ මෙතන අනුවෙන් බෙදුවට පස්සයෙන උත්තර එදදා හැසිය හතලියයි එත්දා සයිසිය හතලියක් අයකරානං හරි ගුරොරු අනුවක්කාවත් ගුරුරු අනුවක්කාවොත් එත්දා සයිසිය හතලියක් අයකරනං පිරිවැෑ කවර කර ගැනීමේ හැකියාව තියෙන අන්න එතන මතකතියාගන්න හර සමීකරනවලින්ම විතරක් නෙේ පුතේ මේ පාඩේ උත්තර ගන්න අර්තැ මුළු පිරිවවැකි හම ස්ථාරයි විචල එකතුවවා කියෙන අපි දන්නවා ස්ථාව පිරුව වෙනසක් න චල්ල පිරිවා එක දුන්න හම ඒ ගානිින් වැඩිල්ලා මුළ ගානහොයා ගෙන මුළු පිරිවෑ පුතේ අරගෙන ඒ එක ගානම් බෙදුහමෙනවා එකක්කනෙට කිය අද වැටෙන්න්නේ කියන එක එක කෙනෙකොට කිය අද පිරිවෑ වැටෙන්න්නේ කියන එක එක තමයි අයකරන ගාස්තුව විදියට යන්නේ ඒ තමයි ඒ පස් පේපස් ගාන ඉල්ළඟට පුතේ දස් දොලහ ල්ලවල් පේර ගානය කොසනි ගාන විදිර තියන්නේ ඒෙත් මේවාගේම අර එකත්ත තිීන අපි කලින් කතා කරපු ජාතිය ගානක් ලේසි බලන්න ඒගාන එක තරවගේම හොයා ගන්න තියනෙ පුතේ මහනුවර පාසලක වාද සංගම විසින් ජාපනයටයමට තිෙදෙන අධ්‍යාපන චාරිකාාවක් සංධවිධානය කර සංග බැං ෙන පපුතේ රපයා විසිදකක්ශෂයක්ක්තියෙනන ඉතුරවෙල එක වියදම්ටික අවට කියනවා බස්තරත සඳහා කුළිය බස්වලට යන කුලිය පුතේ ස්ථාවරනි එතකොට එකක් රත්තේකට හතලිස් පන්ද යිලු බස්තරථයකට දානපුළුව ළමයි පණහයිලු මේක කියන පුතේ අන්තිමට චරිකාවට යන්න පුළ ළමයි සී අයිlu ඒකා මයි සියක් න පකාල්පන කන්න කියල මයි කියන්න එතකොට පුේ දැක බස්ේකට ලමයි පනහයි කියන්නන්නේ බස් දෙකක් කියන්න වෙන ලමයි සසිදන්න තර එක ස්සෙට හතලිස් පන්ඳයි නම් එක වැඩි කිරීමත් දෙ බස්රත ගුලිය පුතේ අනුදහයි බස්රථ කුලියගිය බස්රතගුලේ පුතේ අනු දහයින හැබැයි පුතේ මේ අනු දහම බස්රත කුලිය ලමන්ගේ එකතු කරන්න ො නෑ ඇයි න්නවාද මේ ගොල්න්ගේ කව්ගේ රුපියල් සි දහක සල්ි තියනවල පුතඒ සාහත් ගන්න පුලුවන්න එකතකො මයිගේ එකතු කරන්න නෑ ඒ විසිද අපඒ එක අඩු කර න මෙතනින් අර බැංක ගෙනනම තියන පුතේ විසිද අඩු කරහම බස්රත කුලිය අපි තාව ලමයින්ගේ එකතු කරගන්නව රපියල් හැත්තදා නේද හත්තදාහන එකතු කරගන්න ඕවා එක අඩුවන්නවා හොද ඉට පස්සේ සංචාරක නිවාස අර නවතින තැන්වලට කුලියේ දවස්තුනටම එක ගෙදරකට පුතේ විසිදහගාන එක ගෙදරක දාන්නපුලල් ලමයි විසි පහයලු එතර ළමයි සියදාන්න පුතේ ගෙවල් කියයක් ඕෝනිද හතරක් ඕෝනිේ සි දහගානය හතරක් අසූ දහයි පුතේ නිවාස නිවාස වලට පුතේ අසූ දහක්කෝන් එකකට විසි දහගානී ඒ වගේ හතරක් අසූ දහයිනි පැහැදිලි විට පස්සය ආහාර සඳහාවියදම් පුතේ සිසුවකුට අන්න එක්කෙනෙකුට එක්කෙනෙකුට කියන පුතේ විචල්ලේ විචල්ලේ හැබැයි ආහාර සඳහාවියදම දවස කටන පුතේ හයසිීය ඒක වැඩි කරන්න ඕනේ දවස් තුනෙන් එදදා සට සය ොද ගලු ිපගන දවස්තුන වරවලට යන විය දමත් දවසකට දෙසීය නම් පුතේ දවස් තුुනට අුත් පියදම් සිසුවකුට හයීයක් නිසා කෙළීම පුතේඒ තුනෙන් අඩි කරන්න නොන්නන එක දිනකට කිය කියලා නෑන ඒ කෙලිම ගත්තනං හර මෙන්න තින පුතේ මෙතන විචල්ල පිරිවා එක එදා සට आ දෙදා රआ තුु තුु පසේ එච්चරराයි දෙන්නේ අප හන ඔපුතේ ළමයි සීියකගෙන් සමච්චේදන මට්ටමට ළඟ වෙන්න එකන ළමයි සීියකගෙන් පුතේ අපේ පරිවාය කවර කරගන්න අපේ කස්ට එක කවර කරගන්න සිසුව එකක්කෙන්නනාය කරන්නනේ ගස්තුව අරමමාන් කලින් ප්‍රශ්නවාට කිව මතකද මේ ආන්තික පිරිවය පාඩම පුතේ මුළු පිරිවාෑ ට ටෝර්ටල් කොස්ට එක මුළලු පිරිවෑ හැ දෙන්නේ ස්ථාවර පිරිවෑ විචල්ල පිරිවාය එකතු වෙලා කිය ස්ථාවර පිරිවෑ නම් පුතේ කොච්චර හැදුවත් චර මයි වෙනසක් නෑ මේ තිීන් ස්ථාවර පිරිවය එකතු බල? ස්ථාවර පිරිවෙන පුතේ එක්ලක්ෂ පනස් දක් නව ස්ථාවර පිරිවය ඒ වෙනසක් නෑ එතර මේ පාඩ මේ පුතේ මුළු පිරිවෑ හැදෙන්නේ ස්ථාවර පිරිව ක්ෂ පනස් දාහට එකව නඕවන විචලි පිරිවෑ විචල්ල පිරිවය පුතේ එක නෙවේ මුොු විචල්ල පිරිවෑ දැන් එක විචල පිරිවෑ පුතේ තුන්දහයි නේද ඔවුනේ තුන්දහයිනේ ළමයි සීයක් රිිප්ක යනකොට ළමයි සයකගම විචල්ල පිරිවෑ කහොමද ගන්නේ තුන්දහ වැඩිකිරීම සීය තුන්දහ වැඩිකිරීම සීය උන්දහ වැඩිකිරීම සීියය කියන්න පුතේ උත්තර ලක්ෂ තුනයි ලක්ෂ තුනක් කියෙනව පුතේ විචල්ල පිරිවයට. දැන් අපින පුළුවන් මුළු පිරිවවැෑ පුතේ හොයා ගන්න හාර ලක්ෂ පනස්දක් කියලා මෙන්න මේක බෙදන්න පුතේ ්‍රිප්ප ගැන අමයි ගාන සීයෙන් බෙදුවට පස්සේ උත්තරේනවා එක ළමේකෙන් අයකරන්න ගාස්තුව පුුතේ හාරදාස් පන්සීජ මෙන්න මේක විකුණුම් මිල එක ලළ මේේ අයකන ගාස්තුව පුතේ හරදහස් කියද පන්සීයයි එකට සමී කරන නෑ මාර්මලේසි අර මතකතියා ගන්න ඕනේ මේ පාඩ මේ පුතේ පිරිවෑ හදෙන්නේ විචල්ලයයි ස්ථාවරයි එකතු වෙලා කියනෙක් මේ පාඩමේද පරිව හැදින්නේ විදිහට එතකොට වඩ පුළුවන් එතරන මුළු පිරිවෑ හොයාගෙන ඒ එක පුතේ ළමයි ගානෙන් බෙදුව හමනවා එක ළමට දරාගන්න ඕනේ පිරිවය ඒක තමයි ළමයගින් අයකරන්නේ ළමයගින් වැඩිපුරගන්න නෑනි හරිනි එතකොට හාරදාස් පන්සිය පුතේ පලවින එකට උත්තරේ ඒක දෙකේ අහනෝ බලන්න අතරික්්‍ය අත්තිබේ නම් එම මුදල සංචාරය ොලදී ආගමක ස්ථානවලට පරිත්‍යාග කිරීමට සංගමය බලාපොත්තු වේ එක සිසෝකුගෙන් පන්දහක් අයකරොත් පරිත්‍යයක් කළ හැකි මුදල පුතේ එක්කෙනෙගෙන් හාරදාස් පන්සියක් අයකරොත් ලාබත් නෑ පාඩුත් නෑ පිරිවය කවරවෙනවා හැවැ පුතේ එක්කෙනගෙන් පන්දහක් අයකරොත් පන්දහක් අයිකරොත් එකලා මේක ලාභකීයද හාරදාස් පන්සියක් අයකරොත් ලාබ පාඩු නෑ පන්දහක්කා අයකරොත් පුතේ එකලා මේකෙන් පන්සිීියක ලාබයයක්ති නො පේෙනතුට එකලා මේකෙන් පන්සික ලායක්තිනවා ළමයි සීයක් යනනාන් රිිප එක එතකොට එකලා මේකෙන් පන්සීයි කියන්න පුතේ ළමයි සීය එකකින් රුපියල් පනස්දහක් ලාබයි ඔන්න අන්ති මේකට උත්තරේ අතරිික්තය ඔය අතරිික්තය කියහන්නේ ලාබේ ලාබය අර පුන්න ආයතනයකට පරිත්‍යග කන්නවලුණනි රඩිපුර හම්බේච්ච්ටික එතකොට ඒක පුතේ පනස් දයි එකලා මේකෙන් පන්සිියල් ලාබයි මයි සීියයක් කියනකොට සීියකෙන්ම පන්ස ගනය වානි රුපියල් පනස් දහ පුතේ ලාබයක් තින ඒ තමයි ආගමික ස්ථානකට පරිත්‍යාග කරන්නේ පරිත්‍යයක් කරන්න ඔන්න දෙදස් දොලහ එලවල් පේපරගේ ගානම්පූර්ිං අපි පැහදිලි කරා ඉළඟර පුතේ දොලොස්සනි ගානටට්ක ද දහතුන එලෝවල් පේපරගේ ගාන ඒ ගනනි පුතේ අඩුපාඩු කීපයක් තියනවා ොස්සනි ගාන පුංචි අඩු පඩුටික්ත්නක ලිගන්න එක ටවු්කටඇ ඇවිල්ල නැහ ඒක තියන පුතේටවුට්ෙන් නැතිකොටස් කීපියයක්ල්ලයාගන්න ඒ තමයි ක වාර්ශික ෂයපුතේ විල්ලනෑ ලක්ෂ පහ වාර්ිකෂය ලක්ෂ පහ කියනෙ එක ඇවිල්ලනෑඒ එකළ යාගන්න ඕෝනිි දොළොස්නි ගානනි දස් දහතුන ලවල් පේරගේ ගානි වාර්ෂිකෂය ලක්ෂ පහක් කියනෙ එක ගානය වැදිලනෑ හැ ඊට පස්සේ පහවු වාර්ෂික පරිපාල විය දම්පුතේ පනස් දහ කියනෙක ඇවිල්ලනෑ වාර්ික පරිපාලන දම් පනස් දහ කියෙක ඇල්ලනහ ඒව ස්ථාවර පිරිවට නන ඇවිල්ලනෑති ් එකකට ඉට පස්සේ මෝටර් රත්ත කුළියාදායොම මීකට සයක් කෙනෙ බුති ඇල්ලනෑ මෝටර් රත්ත කුළියාදායම කිලෝමිටයකට රුපියල් සයි කියෙනක ඇවිල් නෑ ඇවිල්ලනෑ එක ලියාගන් තර මගරිච්ච කාරා තුනත්ති නව ගානේ තමයි වාර්ිකෂය ලක්ෂ පහයි වාර්ෂික පරිපාරණම් පනස්දහයි වාර්ෂිකඉට පස්සේ මෝටරත කළියාදායම කිලෝමිටරේකට සියයක් කෙනක පුතය එ ඕොනි අන්න ඒටක ලියාගන්න ඒටික ඇවිල්ලා නැහැ ගානට යි් මේ තර සුපුරුදු විදිට අර කාරාතුන හොයාගන්නෝන අපේ විකුණුම්බි එකක විචල්ල පිරිව එකක සහ මුළ ස්තාවර පිරිවය මෙතර පුතේ කරන්න මේ ගොල්ලෝ මේ රෝෂාන් කෙනෙක් කියෙනා ඒකගේ සුකෝපෝග මෝටරත්වය යෝදාගෙන විවාහ මංගලවලට වාහන කුලිය දෙනවලු. එතකොට අ ඒවාදපුතියාරද කිලෝමට ගනට ඒගොලු ගාන කියන්නේ ඒකයි මේ කිලෝමිටර එක රුපියල් සියක් කියල කිය එක තමයි ආදායම ය කිිෝමිටේ එකට පුුතේ රුපියල් සිය කියෙක තවයි විකුණුම්බිලක විකුණුම්ිල කියන්න ඒ එක එට පස්සේ. වාර්ෂික රක්ෂණය කියන්නේ පුතේ ස්ථාවර පිරිවයා පනස්සටද ඒ ස්ථාවර නිරවස්සේ වාර්ෂික අදම්බල පත්‍ර ගාස්තුත් පුතේ අටදහ කියන ස්ථාවර හොද යන යන වෙඩින් හයරයකට මේ අදම්බල පත්‍රගන්න නෑනි අවරුදරම මේ එක පාරගනි රක්ෂණයක් තෙමයි එලාට මාසික පිලිසා කර කිරීමම් හා නඩත්තු අන එතර පුතේ දැන් අපි මේ ගානහදන්නේ අවරුද්ධගටනනි වාර්ිකවනි අවශ්‍ය වන්නේ චුට්ටක් බලන්න ගො වාර්ෂික පිරිවෑ ආවරණය කරගන්න දවන කරන්න ඕන ලමිට ගන්නනම හන්නේ අවරුද්ධම පිරිවැෑ කවර කරගන්න කොච්චර ිමිට ගාන දුවන්න ඕනද කියෙ එතකොට මාසික පිළිසකර කිරීම හා නඩත්තු ගාස්තු පුතේ පන්දහා ඒව දොළ හැන් වැඩි කල පුතේ ගන්න ඕනේ 15ද දොළ හැන් වැඩි කළ ගන්න ඕනේ හැටදහයි කියලා ස්ථාවර පිරිවෑට ඉඩ පස්සේ ෂයපුතේ ලක්ෂ පහ ස්ථාවර පිරිවැෑට එෙනවා පරිපාලන විය දම් පනස්දහ ස්ථාවර පිරිවැටනවා ඉඩ පස්සේ රියදුරෝගේ වැටුප මසකට ගෙවන ගාන ඒකෙද අප අර විඩින් හයර කියන්න රිියදුරෙක්ක ගන්නකොට අයට පුොතේ සක පටඩියත් දෙෙනවානි හය රාවත් නවත් එයාට මාසන පඩියත් දෙන්න ඕනේ ඉට පස්සේ එයා දුවන හාහයරගාන වැඩිවෙන්න වැඩිවෙන්න අරයා දුවන කිලමටර් ගන ඩිවෙන්න වැඩිවෙන්න එයටට පුචි කමිෂණයෙකුත් අපි දෙෙනනවා එෙම දෙෙනවා එතකොට ඒයඒක විචල්ලි පිරිිය ඒක විච්ලි පිරිියමකොද යාය එකොට විඩින් හය හොයාගන්න උනන්දුව දක්නවාන එක එහම කරන්න එකො නත්තන් මාස පඩියාරගෙන නිකගෙදට ඉන්න පුලුවන් හම කරන්න එතකොට අරයායට දිරිගැන්ව ුමක් විදිහයටට අර අපි කියනවා හ වැඩින් හය හොයලා වැඩිපුර දිවෝත්තය අපිඒ හැ ිෝමට ේක ගනනි සිට ගනක් කියට ෙනනාකෙ එතකටයා වැඩිපුරහයර හොලා හැරද වන ඒ තමයි ගඩක් කියලාවට කරන්න එතකොට අර රියදුරගේ වැඩුපු පුතේ මසකට නම දක් කිය එක ස්ථාවර ත මාසකට පුතේ නමදහයි කියන්නේ ඒකත් වැඩි කරන්න ඕනේ දොළහැ එක් ලක්ෂ අටදහක් කියෙනව පුතේ තැන මුළු ස්ථාවර පිරිවැය මෙ මේ රියදුරගේ වැඩිපු එනවයි ක්ලක්ෂ අට දක්කිෙන ස්ථාවර පිරි වැටඉට පස්සේ කුලියයාදාය එමනි සිට දහයක් කියනෙක පුුතේ විචල්ලේ කුලිය දාය එමනි සියටට දහයක් කියනෙ පතේ සීයිනේ කිලෝමීටරකට ගාන ඒගෙන් සිට දහයක් කියන දය ඒෙන් සිට දහයක් කියනෙ දයයි එට පස්සේ පෙට්‍රරල් වියදම් පුතේ මෙතැන ලෝමීටර එකට න එකකට කිලෝමීටරකට එක කටයිතකොට ඒ විචල්ල ඒක විචල්ල රපියල් විස්්සයි රුපියල් විස්්සයි එතකොට විචල්ලි පිරිව පුතේ ඔක්කම තිහයියෙන් විචල්ල පිරිවා ති යි පුළුවන් ේසියම දායකේ පුතේ ගන්න සීියන්ති හ කඩු කල හැත්තේවයි කියලා දායකේ හැත්තේවයි මෙතර ස්ථාවර පිරිව පුතේය එකතු කළ ගත්තොත් පනටයි මෙතර පණහයි හැටයි කියැන එකයි දහයයි හයයි දහයයි හයි දහයයි හතයි හැටයි හතයි අස හතරයි හත්ලක්ෂස හතර දහයි පුතේ ස්ථාවර පිරවේ හත් ලක්ෂ අසු හතර දහයි ස්ථාවර පිරිවයි මේඒ හනවා වාර්ෂික පිරිවෑ අආරය කරන්න දවනය කළ ුතු ිලමිට ගන්න ඔයි වාර්ෂික පිරිවවා අරනය කරන්න දාවනය කළ තු ලමිට ගන්න කියගන්න තේ මචන ක්ෂය එකක. සමච්චේදන ලක්ෂයේ ඒකක. ඒ ගන්නි පුතේ ඉස්ථාවර පිරිවෑ බෙදීම දායකය. ස්ථාවර පරිවයා පුතේ හත් ලක්ෂා සූ හතර දහයි. බෙදීම දායකය පුතේ හැත්තෑවයි. සුළු කරාට පස්සේ උත්තරෙයි. එකලොස් දස් දෙෙස අයි ම මට වලින් පුතේ මේ උත්තේ ගන්නඕන. ලට වලින්න්නේ එතවට කිලමිටර වලින් තමයි උත්තරේ ලියන්න ඕනේ කොස් දස් දේයක්ක් ඒ ළඟකත් පුතේ ලේසිී ලක්ෂ තුනහ මාරක ලාබයක් ගන්න ධාවනය කළයුතු කිලමීටර ගණන කිලෝමිටර ගණන ඒකක සමානයි සමීකරණ ගත්තනම් හරි ඔය ඒකක් ගාන පුතේ අහනවනම් ඒක සමානයි සමීකරන මතකද ස්ථාවර පිරිවෑට ලාබයකතු කල්ලා දායකින් බෙදන් ස්ථාවර පිරිවයට පුතේ ලාබේකතු කල්ලා ස්ථාවර පිරිවට ලාබේකතු කලලා බෙදන්න පුතේ දායකින් ස්ථාවර පිරිවෑ හතයි අසූ හතරයිම් ලාබය පුතේ තුනයි පණහයි බෙතිීම දායකය හැත්තෑවයි එතකොට උත්තරය නව මෙතන එකොළහයි දොළොස් ලක්ෂ තිස් හතර දහයි බෙදීම හැත්තව කියන්නේ පුතේ උත්තරේ දසේද දෙස අයි ලෝමිට දසේ දස් දෙයක්ෙනේ කිලමටර ඉළගේකට උත්තරේ දසේ දස් දෙසයක් කෙනවා ද කෙනවාදසදසෙනවා දාවනය කරනලෝමීට ගණන දසේද දෙසියක්ෙනවා किලමීටර ගණන ලක්ෂ තුනහ මාරක ලාභයක් ගන් ක්ෂ තුනහ මාරක ලාභයක් ගන්න ර එන්නේ එ එකයති එය එදයති දීම හැත්තෑව එති විදීම හැත්තව දසද එ එකයතිර විදීම හැත්තෑව එකො ලක්ෂතිතරහයයි පුතයෙන්නේ එකලොස් ලක්ෂ ති සර දාායෙන්න්නේ දේ දස් දෙයයක් ෙවට උත්තරෙන්න්නේ දසේ දස් දෙසියක් කෙකොට උත්තරයෙන් එති ද දහතුන එලොල් පේපරකි ගාන දස් දහතුන එලොල් පේපරකි ගාන ීළඟට පුතේ දස් දහතර එලුල් පේපරගේ ගානත් ඔය වගේම මේ කාරාතුරන හොයාගන්න නෝන ති යනොට දින දහයක්පුරා පැත්වීමට නියමිත වළඳ ප්‍රදර්ශනයකති බාන්්ඩයක් හඳුන්වාදීමට සහ විකිනීමට සමාගමක් බාරගෙන ඇත මේ බාන්ඩය සැපෙවම්කරු උගෙන් ඒකකයක් පුතේ හර පන්සේකට ගන්න පුළුවල් ඒ තමයි ගැනුම්මල පිරිවය විචල්ලි පිරිවය. එකක පුතේ මිල හරස් පන්සීයයික අපි අරගෙන විකරුණනෝ මේ අරගෙන විකරුණනා එතකොට අරගෙන විකරනවා කිව් හම ගන්න අනවතම මේක්ගන්නනවිතම හරද පන්සය කියන පු ඒ විචල්ල වෙන්නේෙ ත්තොත් නමදයි තුනක්ත්ව තේව තු හතරක්ත්ත තේවගේ හතරහ මේෙම වැඩි වෙන තොට විචල්ලි පිරව ගැනුම්මිල හදස් පන්සීය මේ වාන්්ඩේ එකකක් පුතේ අට දහට විකුණන්න්න අපේක්ෂා කරන ලේ තොට විකුුණන අදදාකර නෙමේ අපේක්ෂ කරනවනි මේකෙන් සියයට විස්සක වට්ටමත් දෙෙනවු එහෙනම් පුතේ අටදහ තමයි විකුණු මිල මේකෙන් සීයට විශසක් කියන්නේ පුතේ එදදා සයිසීයක්න ඒ අඩු කරහම වට්ටම අඩුකරට පස පුතේ අපේ ඇත්තටම විකුණන මල තමයි ය හරසිය මේක තමයි විකුණුම්මල විුණුම්ිල පුතේ හය හරසිීයයි විකුණුම්ම හයදස් හාරසිීයයි විචල්ල පිරිවාය හස් පන්සීයයි දායක හරි ලේසියෙන් හොයා ගන්න පුළුවන් ඕන්න බලුම් අපිඇතන සිදිය ෙනා මුල චේදේ එඉට පස පුතේ ප්‍රදර්ශන කුටිය සඳහා කුලිය කුලිය පුතේ ස්ථාවරනි කුලිය දානාව කලින්ීම හතල ස්දා ස්ථාවර පිරිවායකට එඩ පස්ස අපත්පත්‍රිකා මුද්‍රණය කිරීමේ පිරිවත් පුතේ විචල්ලය විචල්ලය ුව ඔක්කොටමන මුත්‍රණනය කරන්නේ ප්‍රදර්ශන කුටිය කළමනාකරුගේ දීීමනාවත් පුතේ ස්ථාවර විසි පන් දහ ඒකත් ස්ථාවර පිරිවැෑකට වැටෙන්නේ විකුුණුම් සහකරුවකු සඳහා දීීමනාව දවසකට පුතේ දවසකට දහයිනි මෙගොල්ලෝ දවස් දහයක් මේ වැඩේ කන්නවා දවසකට පුතේ දහයි නම් දවස් දහයට දහ වැඩි කිරීම දහය දහ දහයි දහ දහයි අන්තිමට කිෙන පුතේ විකුණුම් සහරුව දෙන්නක් න්නවු තොර එක්කෙනෙකොට පුතේ දස් දහයට දහ ද යි දෙන්නකුට විසිදහ එන පුතඒක තිස්ථාවර පිරිවෑකට යන්නේ විසිදහ විසිදහ තිස්ථාවර පිරිවයකට යන්නේ ඊට පස්සේ විකරණ සෑම බාණ්ඩ ඒකටයක් සමගම තෑගි කන්න කෝප්පයමිල එකත් පුතේෙන්නේ රපියල් සීය විචල්ල පිරිවයකට අර හැම බාණ්ඩයක් විකරණකොටම ෝප්ෙකුත් දෙනෝනික හෝප්ෙකුත් දෙනෝනික ඒ එකත් විචල්ල පරිවායකටයි එෙන්නේ එතකොට ඒක තමයි දෙන්නේ අපේ විචල්ල පිරිවෑ ගන්න පුළුවන් පුතේ හරදස්හැසයි ස්ථාවර පිරිවාෑ ගන්න පුළුවන් හතලිය අයි හැටයි හැත්තෑවයි අනූ දහයි කියලලා ඔන්න ස්ථාවර පිරිව පළමිනික අහනිපුතයේ ස්ථාවර පිරිවය අනූදහයි අනුදහයි දෙවනික හනිපුතේ මුළු පිරිවෑ අවරණය කරන්න විකිිනියුතු ඒකක් ගන්න ඔය හනිපුතේ සමච්චේදන ලක්ෂයේ ඒක සමච්චේදන ලක්ෂය ඒක ස්ථාවර පිරිවෑ පෙදීම දායකය ස්ථාවර පිරිවැෑ පුතේ අනූදහයි පෙදීම දායකය කිය කියද ඒ මේ මේ අඩු කර ගන්න පුේ විකුණුම් ිල විචල පිරිය විකුණ ලින් විචල පිර අඩු කළ ගන්න දයකේ කියෙද කියෙලා හද සාර සීයෙන් හ සයිසිය අඩු කරාම එද අටසීයි එද්දා සටසීයි එද්දා අටසීයි එදට බදරට පසේ සමචේ ද ලක්ෂේ ඒක න පුතේ සමච්ේද ලක්ෂයේ ඒක කියෙනන සුළ කරට පස්සේ සුළු කරට පස්සේ පණ පණයි පණහයි සමච්චේදරක්ෂයඒක පණහයි පණහයි පණහයිඒ දෙවනිකට උත්තරේ දෙවනිකට උත්තරේ දෙවනිකට උත්තරේ තුංගෙන එක දෙකයි හැත්තවක ලාබයක් ලබන්න විකිෙනයුතු එකක් ගණන ඒකක සමානයි සමීකරණින් ගන්න තියනෙන පුතේ ඒක සමානයි ස්ථාවර පිරිවැෑට එකතු කරා ලාබය බෙදුව පුතේ දායකින් ස්ථාවර පිරිවය අනු දහයි එකතු කරා ලාවය කියදම මෙගල ලාය බලාපොරොත්තුවන දෙකයි හැත්තයවයි දෙකයි හැත්තෑවයි බෙදම් පුතේ දායකය එද්දා අටසීයයි එතරයිදක හැත්තෑවයි අනුවයි කියන පුතේ තුනයි හැටයි තුන් ලක්ෂ හටතතාහ බැදීම එද්දා සටසීය කියන්නේ සුළු කරාට පස්සේ ඒකක දෙසීයද දෙසය දෙන්නේ ඒකක දෙසියයි පුතේ උත්තරය ඒකක දෙසීයයි දෙසීයයි අවසායක හනෝපුතේ විකුණන සෑම ඒකකයක් සඳහාම විකුණු ිල මතසියට දහයක කොමිස් මුදලක් ගවනවලු එතකොට පුතේ විකුණන සෑමඒක එකටම කොමිස් මුදලක් ගවනවා කියන්නේ ඒ එක විචල්ල පිරිවයක් නේදර් එතකොට වැඩිපුර විකුණන උත්සාහගන්නව වන එතකොට විකුණු ිල මත සියට දහයා දැ විකුණුම් ිල පුතේ කියද හයදාස් හාරසීයි ඒකෙන් සිද දහයක් කියන්නේ හසිය හතලියක් නේද හයිසිය හතලියක්නේ හයදදා හරසියයට පුතේ සියට දහයයක් කියන්නේ අගින්දුව අපපන් හයිසිය හතලිය එතකට ඒ මේ විචල්ල පිරිවට එකතුවෙන්නෝනි විචාල්ල පිරිවට එකතු න්නවා විචල්ල පිරිවට එකතු න්නවා එතකොට ම මෙන්න මෙතන එකතු කල ගන්නවා පුතේ විචල්ල පිරිවය හයිසිය හයසිය හතලියයක් අරකෙන් සිට දහයා මේ හයදා සාරසිීයෙන් සිට දහයක් හයිසි හතල එකතු ගරට පස මට අුත් විචල්ල පිරිවයනවා පුතේ අලුත්ති චල්ල පිරිවයන ප 15දස් දෙසිය හතලිය මේ අලුත්ති චල්ල පිරිවය මේ අලුත්ති චල්ල පිරිවය පන්දස් දෙසිය හතලිය ට පසි කියෙනවා විකුණු මේකක සියකදී උපයන ලාබය ලාබය මෙන්න මේ ගානි පුතේ දැන් ලාබයෝොයන්නේ ආරක්ෂි තාන්තිකයඒක වැඩිකිරීම දායකන මේක දර ස දැන් විචල්ල පිරිවවා පුතේ වෙනස් සුුණනනි විචල්ල පිරිවා වෙන සුනහම දායකයත් වෙනස් සෙනවානි එතකොට සමචය දලක්ෂ ඒකත් වෙනස්ෙෙනවානි ඒ ඔක් කොමටිකොයා හදාගෙන යන්නන්නේ පේ මෙන්නන මේ වගේ වෙලාඩට පුතේ ඔය විචල්ල පිරිවා එහෙේ යන ලාවට විචල්ල පිරිවා වෙනස්ෙන ලාවට ඔයාට මටකද මමාර වගුවක් කියල න්න පුතේ අර ලාබය හොයන්න සමීකරනින් හදන්න බැරිවෙලාවක අර දශම වගේ එනවනා ඒ ඒවගේ වෙලා පුතතිේ වගුවකින් හදන්න පුළුවන් කියලා මතක මන් කියෙල දුන් ආන්න රයිට් මේ ගාන පුතේ ඔන්න ඔය කාරණාව හදන තියනෙන වගුවකි වගුවකි එහනම් අපි වගුවක් රෝල් කරමු වගුවක් රූල් කරමු මතකදවටඒ වගුව බලන මතකතිකිලේ වගුව වෙන මේ වගේ තනි තීරුවක පුතේ වගුවක් මේක මුලින්ම විකුණුම් විකුණුම් පපුතේ හයදාස් හාර සී අයි වැඩිකිරීම සීය වැඩිකිරීම සීය මේක දහස්වලින් හැදුවත්තහෙම බිින්දු තුනා කයින්වෙනවාන්නේ එදොට හයිසසි හතලියයි පුතේ වැඩිරහමෙන්නේ හයලක්ෂ හතලස් දා යි විකරු ොලින් අඩුරන්න පුතේ විචල්ල පිරිවය විචල්ල පිරිවය තැන් අලුත් විචල්ල පරිවය පන්දස් දෙසිය හතලිය වැඩිකිරීම සීය සීය පන්සිය විසි හතරයි පන්සිය විසි හතරයි ඒක අඩු කරාට පස්සයන්නේ පුතේ මුොළු දායකය මුළු දායකයන්නේ මුොලදායකය එක සිය දාසයයි එතනනි අඩු කරන්න පුතේ ස්ථාවර පිරිවාය මේක මාරම ලේසි මේ විදිහයට ලාබය හොයන්න සමීකරනවලින් දකළ දගලින් නොන්නෑ මේකෙන් ලාබේ නිකම හොයන්න පුුවන් ස්ථාවර පිරිවයා පුතේය අනුුවයිඒ අඩු කරහම අපට නිකම් මෙෙනවා පුතේ ලාබය ලාබය නිකම් වෙනවා කියත්ත විසි හයක් කියරෙනවා ලාබේ විසි හය දහයි පුතේ ලාබේ අවසානකට උත්තරේ විසි හය දහයි ලාබය විසි හය දහයි ලාබේ ලාබේ විසි හය දහයි ඔන්න දෙදස් දහතරඒලොල් පේපරගේ නම්පූර්න හැතුවා එනක ුත දස්හලව එලවල් ගන්නාි ැලුවොත්තේෙම ඒක තොවගේ මොටිකමතම හදාගනතික ලෙසි ඒක හතේ ලේසිී මොකද නාගේන්ද්‍ර මහතා කොළම්ඹ පෞද්ගලික පාසලක් කාරම්භ කිරීමට සැලසුන් කරමින් සිටි ඒ විය ආදෑම් ටික දෙනවා ඒ කියන පුතේ ලියාපදිින්ංචි එක සිසුවකුගේ නාකරන ගස්තුව ඔය සිසුවුගේ නායකරන්න ගස්තු කියන්නේ පුතේ විකුුණු මල ලා අපිදන්නවන්නේ එතකොට ලියාපදිංචි ගාස්තු මේක හයන තියන පුතේ වර්ශයකටහොදේ ට්ටක් අවශ්‍ය වන්නේ සිකට අරුද්දර කිය ොඩට බලන්න නැත්තම් ඔයාට ගනහදත්දති මහල්ලාට අට වර්දින්න පුළුවන් මේ පුතේ ර්ෂික වහන් එතකොට අර මාසිකව කියලන හැමකම ර්ෂිකරන්න මොද කරන්නන්නේ දොල හැන් වැඩි කරන්න නැයි අවරුද්ද මාස ොහහිනි ොහැක් ඩිකල තමයි ගන්නනේ වර්ශයකට කරතිනව එහම ගන්න මාසිකව කියනව පුතේ ොලහැක් වැඩි කළග. එතකොට ලියාපතිංචි ගාස්තු පුතේ වර්ශයකට දොස්දායිනි. එන ඒක කෙලින්මෙනවා දොළොස්දහ ඇවිකුණුමිලට ඉඩ පසි පුතේ පහසුගම්ගාස්තුත් වර්ෂයකට ොස්දාායි. එකත් කෙලිම ගන්න පුළුවන් ඊලාට පාටමමාලා ගාස්තු පුතේ මාසිකව දහ දහයිනි ඒක දහද පුතේ වැඩි කල් ගන්නඕනේ ො හ තකටන එකයි විස්සයි එ අපට මුළ විකුුණුම්ිල ගන්න පුළුවන් පුතේ එක්ලක්ෂ හතලිස් හතර දහක් තමයි එක ළමේකෙන් අපි ආයකරන්න මුළු ගාස්තු එක ලළමකින් අයිකන මුළු ගාස්තු එක්ලක්ෂ හතලිස් හතර දක්කෙන්නේ අරම් පළවිනි දෙක ලියාපතිංජි ගාස්තු පහසුකම් ගාස්තු නිකම්ම දම්ම දොස්දහ කියලා පාට මාලා ගාස්තු මාසිකව නිසා එක පුතේ දො හැ ඩි කල තමයි අපිගත්තේ අවාර්ෂිකව එකයි විසක් කියලා ඒ හරි එට පස්සේ පිරිවාය පාටමලා අත්ොත් මුද්‍රණය සිසුව වකුට නිදැක්කද අර සිසුව වකුට කියන පුතේ එක්කෙනෙකුට එක විචල්ලය ඒකත් හැබැ මාසිකව වතිීන්නේ දොළහැන් වැඩික ලගන්න ඕනිේ හාරදහා වැඩිකිරීමම් පුතේ දොළ හාරදහා වැඩිකිරීම දොළහා හතලිස් අටදහක් කියෙනව එතන ඒ පස්සේ ඊරනගත් තුතේ ලිපිද්‍රාව විය දම සිසුව අකුට නිසා විචල්ලය ඒකත් තුන්දහා වැඩිකිරීම දොළහා ස්හයදක් එෙනව පුතේ උත්තරේ අයි රිෙඩාවිය දම් සිසුවකුට නිසා විචල්ලය මාසිකව දාහ වැඩිකිරීම දොළහ කියන පුොතේ දොස් දක් කියෙන ඔන්න විචල්ලෙ පිරිවයි හතලිය අයි හැත්තෑවයි අසූවායි අනු හාය දයි පුතේ ස්තා මේ විචල්ලෙ පිරිවය එක් කියෙනෙකොට අනු හය දහයි දැන් දායකන ගොන්න ඩක්ගල ගන්න පුළුව මේ මේ අඩු කරහම දායක හතලි සට දහක් කියල තමයින්නේ දාකේ හතලි සටදහක් කෙන්නේ පලමෙනකට උත්තරේ දායකේ හතලි සටදහ එන්නේ ඒ ගන්න පුළුවන් ාව පිරිවායිලට ගන්න පුතේ තුරටික කොම තාව පරිවාය කුලිය එකත් මාසිකවතියෙන්න්නේ ඒක පුතේ වැඩි කල ගන්න හතලිස්දහ වැඩිකිරීම දොළ හාරලක්ෂා සූදහයිඉටවස්සේ තිස්තහා වැඩිකිරීම දොහ පුතේ තුන් ලක්ෂ හැටදහයි එටවස්සේ දහ දහ වැඩිකිරීම දොහ පුතේ එකයි විස්සයි එකයි විස්සයි එතන උත්තරයන්නේ නමලක්ෂ හැට දයි නමවක්ෂ හැට යි පුතේ දෙවනක උත්තරය මුළු ස්ථාවර පිරිවය මුල ස්ථාවර පිරිව පස්ස ය තුමනිෙක හන්න්නේ වාර්ෂික පිරිවෑ අවරය කරගන්න බදවගන්න ළමයි ගාන සමච්චේදන ලක්ෂයේ ඒක සමච්චේදන ලක්ෂයේ ඒක පුතේ ගන්න ස්ථාවර පිරිවෑ දායකෙන් පෙදලා. ස්ථාවර පිරිවෑ නමයයි හැටයි දායකය පුතේ හතලි සට දහයි බලන බෙදුවට පස්සේ ළමයි ගාන කීයක් කියෙනවද කියලා ළමයි පුතේ විස්සයි ළමයි විස්සයි ළමයි විස්ක්කාවත් ලාබත්නෑ පාඩුත් නෑ පිරිවෑඇ කවරවෙන හතරවැෙනිය ගහන්නේ දෙකයි හතලියක ලාබයක් ගන්නේ නොන් ලමයි ගාන ඒකක සමානයි සමී කරණය මතකත ඒකක සමානයි සමී කරණි ලාබෙට පුතේ ස්ථාවර පිරිව එකතුගල්ලා ස්ථාවර පිරිවයට ලාබ ලාබය කියද දෙකයි හතලියයි එකතු කල්ල පුතේ අපි බෙදනවාදායකය හතලිස් අටදහයි තොර මෙතන එකොළහයි ලක්‍ෂ දොළහයි ලක්ෂ ද බෙදන පුතුතේ හතලිස් අට යි ෂදොහදන්න හති ට බලන්න විසි පහයි දෙන්නේ ලක්ෂ දොහදන්න හතලි සටේ විසි පහයි පුතේ ළමයි ළමයි විසි පහයෙන් ළමයි විසි පහයි ළමයි විසි පහයි ඉට පස අන අපපුතයගේ අන්තිම එකේ ළමයි පණහක් කෙනවනං ලාබය එතකොට දැන් සමච්චේ දලක්ෂය පුතේ ලමයි විස්සයිනි පිරිවෑ කවර කරන්න ළමයි පණහක්කාවොත් ළමයි පණහක්කාවත් පුතේ ලාබගෙන ළමයි තිහයි නේද අර මුළුව ඒකවලින් සමච්ේ ලක්ෂය ලමයිට අඩු කරම් ලාභ කියෙන ළමයි තිහයිනේ ඒ තිය වැඩි කරන්න ඒ තිහ පුතේ වැඩිරන්න ආරක්ෂි තාාන්තික ඒක කියපියකට කියන්න ආරක්ෂි තාන්තිකඒක තිහ පුතේ වැඩි කරන්න එකළමක ලාබේ කියද හතලි සට දහයි හතලි සටදහ වැඩි කරන්න පුතේ තිහෙෙන් හතලි සටදහා වැඩි කරන්න තිහෙෙන් ත උත්තරෙනවා අපිට එදදා සාරසිය හතලියයි බිින්දු තුනයි එදාහතර ලක්ෂ හතලිස් දහක්කෙන් දා හතර ලක්ෂ හතලස් දක්කෙන් දාහර ලක්ෂ හතලිස් දහ පුතේ උත්තරන්නේ සාසන අවසානයකට අවසානකට බලන එකේ දස් පහල වේලවල් ගාන උත්තරටක් කොහොමද කියලා ඊළඟ පුතේ දස් දාසය ඒලවල් පේරගේ ගාන දස්දාසේලවල් පේපර එකේ ගාන ඒකෙත් අරවගේම කාරනාතුන හොයාගන්න වෙනවා පාසලක ගුරුවරුන්ගේ සුබසාධන සංගමයක් එහි සාමාජිකයන් සඳහා සුහඳ හමුවක් සංගිධානය කරමින් සිටි මේ සංගමේ සාමාජකතයේ දැනට සේවනයුතු ගුරුවරු එකසිය විස්ක් සහ විශ්්‍රාමික ගරුවරුත් තිහක් එතකට පුතේ වැඩ කන ගරුවර එකේ විස්්සයි විශ්ාමකගේ ගරුත්තිහා ක්කම ගුරු එකසිය පනහක්තම මේ එකක සම්බන්ධ වෙන් එකසිය පණහා මෙම හමුව සඳහා මෙම හමෝ සඳ පහත වියදම් ඇස්තමේන්තු කරලා කියලා කියනවා එතකොට Earth... ේ ලේසි ට විචල්ල පිරිවා ගන්න එක්නෙකුට කියරෙනවන ඒ පැදිලිම විචල්ලිම තමයි එක්කනෙකුට කිය දෙෙනනනි තර පළවිනික පුතේ සංග්‍රහවියදම එක්කෙනකුට එක්දා ස එකකසයයින ඒ විචල්ලය ඒක විචල් එත්දා එකකසීය ඉඩ පස්සේ සමරු කලාපයක්ත් පුත එක්කෙනෙකුට න දෙසේ විසි පහන් ඒ එකත් විචල්ලය ඊළඟට තෑගි පාර්සලයයක් එක්ෙනෙකුට හස්සිය හැත්ත පහනිි ඒකත් පුතේ විචල්ල ඉට පස්සේ හෝටල් ගාස්තු කියන පුතේ ස්ථාවර පිරිවයක් තිස් පන්දහා තිස් පන්දහා ඉට පස්සේ ශාලා සැරසිලි පන්දහ කියන්නෙ පුේ ස්ථාවර පිරිවයක් ය පොදුව දරන්නේ පොදුවේ ඉට පස්සේ ශබ්ද විකාශන අන්ත්‍රකුළලිය දෙදහත් පුතේ ස්ථාවර පිරිවයක් ඉට පස්සේ අන්තිමට හමුව සංවිධානය කිරීමේ වියදම තුන්දහත්වෙන්නේ ස්ථාවර පිරිවයකට ඉට පස්සේ කියෙනවා විශ්ාමික ගරුවරුන්ද ඇතුළුව සහාගී වන සිය ොරුවරන්ට ප්‍රවේශපත්‍රයක් අලවි කරන්න තීරණය කරනවලු ඒක මිල පුතේ තුන්දහල්ලු අනම් විකුණු ිල තුන්දහන් මාලාන කොච්චර ලේසිත කිය ගන්නන මාර ලේසින් හදාගන්නනපුළුවන් ඒ පුතේ නිකම ගන්න පුළුවන් විචල්ල පිරිවවා හොයා ගත්ත හම හතයිටයි නමය ඉදහයයි දෙදා හයි දෙදා සෙකසීයි දෙදා සෙකසිය පුතේ විචල පිරිවාය එක්ෙනෙකුගේ විකරුම් ිල තුන් හයි කියැන දායකය පුතේ මේක මේ අඩුගල නමසය ගන්න පුළුවන් හරිම සරලව දායකය නමසීයයි මේක පාලවෙන කහනේ දායකය නමසීයයි එට පස්ස සමචේද ලක්ෂ ඒ කහනවා ස්ථාවර පිරිවාෑ බැදීම දායකය ස්ථාවර පිරිවෑ මෙතන එක තුගල ගන්න හතලියයි හතල ස් පන්ධහයි හතල ප පුුතේ වෙදීම දායකය නමසීය නමසීය පණයි පනයි හලස් පන්දා බදීම නමසීය පණහහි පුතේ උත්තරයෙන්නේ හතලිස් පන්දා නමසයෙන් බෙදම පණහයි ගුරරු පණහයි පිරිවය කවර කරගන්න නඕනි ඉඩ පස්සේ සියලම ගුරුවරු සහභාගී වන්නේ නම් උන්න කටයුත්තක් සඳහා පරිත්තායක් කළ හැකි මුදල මේ හන්න පුතේ ලාබය සාමාන්‍ය දැන් ල්ිග අතරසේ පුොන්න කට ුත්තහ සහ පරිත්තායක් කන ැද ගෙන රන බෙන හන්න්නේ එතකොට ගුරුවර ඔක්කොම් පුතේ එකසිය පනහක් ෙනවානි ගුරුවරෝක්කම එක සිය පනහක් කියෙනවා ඒකෙන් පිරිෑ කවර කරන්නේ ගරුවරු පණහයි සමච්චේද ලක්ෂයට ලාභගේන ගුරුවර පුතේ සීයක්කිඉන්න ලාභගේන ගුරුවරු ආරක්ෂිතාන්තික ඒක ලාභගේන ගුරුවරු සීයක් ඉන්නවා එරං අන්නේ සීය පුතේ වැඩි කරන්න ගුරුවරු සීය වැඩි කරන්න ය ඩි කරන්න එක ගුරුවරය දායක කිය නමසීයේ උත්තරේ පුතේ අනු දහක් කියලා උත්තරයක් කෙන අනු දහක් කියල උත්තරයක් ෙනවා අනු දහක් කියල උත්තරයක් ෙනන අනු දහක් කියල උත්තරයක් කෙනවා පටවස්සේ රෘපියල් විසිහදදා කුන්න කට යඋත්තක් සඳහා පරිත්ත්‍යයක් කරන්න සහභාගී වන්න වන ගුවරු සංකාව විසි අදදහක් පරිත්්‍යයක් කරන්න පුළුවන් කියන පුතේ ඔයහන්නේ ඒකක සමානයි සමී කරන ඒක සමානයි ස්ථාවර පිරිව හතලිස් පඳහට ලාබේ විසි හද්දහයි එකතු කරලා පුතේ දායකේ නමසීයෙන් බෙදනවා එතකොට මෙතන හැටයි හැත්ත දෙදයින හැත්ත දෙද වෙදීම පුතේ නමසීය නමසීය අසුවයි අසවයි පුතේ ගුරරු සංක්‍යාව අසූුවයි අසූයි ඉට පස්සේ සියලම ගුරුවරු සහභාගී වන්නේ නම් ප්‍රේශපත්‍රයක් විකිණය හැකි අවමීල හතේ හදන්න තියෙන්නේ අර මංගරක සමි කරන නැතුත්තර ගන්න පුලුවන් ්‍රමය තිෙනවා කිය අර මුළු පිරිවෑ හොයාගෙනල් ගරු ගන බදැන් අන්නන්නේ සිද්ධිය. තැන් ස්ථාවර පරිවයන පුතේ වනක් වන්නේෑන් ස්ථාවර පිරිවය ගහොමත් ස්ථාවරයි ස්ථාවර පිරිවය හතලිස් පන්දාමනි මෙතන්ට ගන්නනි පුතේ විචල්ල පිරිවෑ එක්කෙනක් එක විචල්ල පිරිවය දෙදදාස් එකසිය අප එක දන්නවා. ගුරුවරු එක සය පණහක් එනවානි වැඩි කල්ල ගත්තාහ පුත එනවා අපට ගුරුවර එකසිය පණහකගේම විචල්ල පිරිවය ල ඩිරම යක් කියනද කියලා තුන්ලක්ෂ පහලොස් දක් කියෙනවානී තුන් ලක්ෂ පහලොස් දක් කියනවා විචාල පිරවේ දෙදස එකසිේ එකසිය පනහ වැඩිර දෙදස කකසිේ කසිය පනහැ වැි කරාම තුන් ලක්ෂ පහලොස් දක් කෙනවා ඔය මුළලු පිරිවවැනෝ එන්න ොට පුතේ නවා තු ලක්ෂ හැට දක් ඔක්කෝොම තුන්ලක්ෂ හැට දහ පුතේ ෙදන්න ගුරුවරු එකසිය පනහ තුන් ලක්ෂ හැට දහ ෙදන්නවර එකසිය පන තවරනවා එක ප්‍රවේශපත්ත්‍රයක් විකිිණය යුතු අවුමමල කියීයද කියලා තුන් ලක්ෂ හැට දාහ තුන් ලක්ෂ හැට දහ පුතේ බෙදාන්නේ කසිය පනහ තුන් ක්ෂ හැට දහ විදන්නේ කසිය පණහැ දෙදා සාර සීයයි දෙදා සාර සයයි පුතේ එක ගුරුව ේගෙන් අයිකරන්න ඕනේ ගස්තුවර් ප්‍රවේශපත්‍රය කමල දෙදා සාරසියයි වෙන්න තන එකර සරල රමේට හදන තිහ එකක මතක තියා ගන්න ඉළඟට හනවා वि ගරට ප්‍රේශ ප්‍ර ිලද ග අශන ැල ශ්ාමි ගර ත තිහෙන. ඒ ල් ්‍රේ ප්‍ර ගන්න ඕන්න ැ. ැබැයි ගොල්ග පුන්නේ සි හර දෙ පැමිණීම අපේක්ෂා කරන්නේනම් මුළ පිරිවැ ආරණය කර ගන්න විකිණයුතු ප්‍රවේශප්‍ර සख्याාව දැ ය ගර විශ්ාමි ගරරු තිහයක්ව තිhaකිව ඒ තිහපු විසි හර දෙ එන්නේ ඒ විසි හතර දෙෙන් සපහත් ගන්න ැ එකොට හැයි පුතේඒ සිහතර දෙනා වෙනුවෙන් එක්කෙනෙක් වෙනුවෙන් දෙදාස්සක සක පිරිවයක් අපට දරන්න වෙනවා නේද පැහැදිට න් කියන විශ්ාම ගරගෙන් පුතේ සල්ලිග ැහලු වන සිහර දෙනාගගේ හැබයික් කනෙක්නුවෙන් දසකසිය අනිවරීම දරන්න වෙනවානි. එතකොට ඒ විසිහතර දෙනා වෙනුවෙන් පුතේ දරන්න වෙනවා දෙදාස්සක සියගන්න විසිහතර ර ඒගොල්ලන්ගේ පිරිවත් පුතේ කවර කර ගන්නවෙන්නේ අනිත් අයට නේද. පැහැදිට මන් කියනතිේ මොකද විසිහත්තර දෙනාගෙන් පුතේ සත පහක්වත් ගන්නේ. ලොනිකංවෙන්නේ නිකං ඇවිල් ඒගල්ල කාලාපීල සතුට වලයායනවා එකොට ඒගොල්ො කාලාපීල සතුටවල යන විියදම දරන්න ඕනි අර සල්ලිදීරෙන කට්ිය සල්ලිදිී න කට්ටියේ එනම් පුතේ මෙන්න මෙතන ඔයාට ස්ථාවර පිරිවවායා වැඩි වෙන ස්ථාවර පිරිවයා වැඩි අපිතකොට අර කලින් ස්ථාවර පිරිවයා හත ලිස් පන්ඳහා ගත්තනි අන්නේේ ගොඩට පුතේ මේ විසි හතර දෙනාගේ පිරිවත් දාන මොකොද එතකොට ඒ පිරිවෑත් අනිත්තා එනේ කවර කරන්න ඕනි ඒ පිරිවත් අනිත්තායෙන් තමයි කවර වෙන්නවා එක නිසා මෙන්න මේ විසි හතර දෙනාග පුතේ එක්නෙ එක විචල්ල පිරිවාෑ දදාසෙකසිය ගාන විසි හතර දෙනාගෙටික වැඩිල්ල න උත්තරේ ස්ථාවර පිරිවැට එකතු යෙන බලන පුතේ මේක වැඩි හම කියය දෙදන්නේ කියලා විසි හත්තර වැඩිකිරීම දෙදා සෙකසීය විසි හතර වැඩිකිරීම දෙදා සෙකසීය විසි හතර වැඩිකිරීම දෙදාස්ෙකීය බලන්න උත්ත්‍රේකදන්නේ කියලා පණහයි හාරසීයක් යනවා පනහයි හාරසියයක් යනවා අන්නේඒ එක පුතේ එකතු කරන්න ස්ථාවර පිරිවැට කලින් හතලිස් පදට යි හාරසයක් එකතු කරහම අනූ පහයි හාරසීයක් එෙනවා අන්නේ අනූ පහයි හාරසිය පුතේ බෙදන්න 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 දා එකෙන් දායකය දායක නමසීයයි නමසියෙන් බෙදු හම්බරණන කියද උත්තරයන්නේ කියලා විසි එකසිහය පුතේ උත්තරයෙන් එක සය හයයි එකසිය හයන කවත් තමයි එතකට අපට පිරිවා කවර කරගන්න පුළුවන්ුවෙන් අන්න එතර පොයින්ට ගත්තිනය තමයි අර නිකංගෙනව නම් පුතේ ඒ නිකංගෙන අයගේ විචල්ලෙ පිරිවෑත් ස්ථාවර පිරිවවාෑට යනවා මොකද ඒගොල්ලගේ පිරිවෑත් කවර කරගන්න වෙන්නේ අර සල්ලිදිල එන කට්ියගේම සල්ලි වලින්ම තමයි ඒක නිසා ඒ විසි හතර දෙනාගේ විචල්ල පිරිවෑ ටික ස්ථාවර පිරිවවාෑගට එකතු වෙනවා එකතු වෙලා තමයි පපුතේ අපි දාකෙන් පෙදලා නව සචේදන ලක්ෂයකර නව මුළු පරිවායාාවරණ කරගන්න ඕන එකක හොයන්න ඔන්න දෙදස් දාස්සය ඒලවල් පේපරගේ ගාන පැහැදිලි කරා ඊළඟට දෙදස් අ එලවල් පෙපරගේ ගණන තියෙන්නේ දසේවිනි ගාන විශේෂිත අවශ්‍යතා සහිත පාසල්ලමුන්ගේ භාවිතය සඳහා ආයතනික උපන්ගේ කළලස් කිරීමෙන් පරිගණක නිෂ්පානය කරන සමාගමක් පරිගන පුතේ විකුණට තිරනයක නොලු පනස් දහකටක තමයි විුණුම්ිල විකුණුම්මිල පුතේ පනස්දහ දාගන්න පුළුවන් හරිම සරලව පනස්දටවස්සේ අපට ඒ පිරිව ොතුර ටික දෙෙනවා බලපත්ත්‍ර ගාස්තු කියන්න පුතේ මේක හන්නේ මාසකට ගනපපුති අශ්‍ය වන් දක් දක එක ගනතිව වන වාර්ෂිකවත මාසිකව තිබ ොලහැන් වැඩිරලගත්ත වාර්ෂිකව තිබව කෙි ගත්ත මේක මාසිකවන හන්න ත්‍ර මාසිකව තිීනයවා මාසිකව මයි වාර්ෂිකව තින පුතේ දොලහැන් බෙදලා මා සිකව ගන්නුව. තර බලපත්‍ර ගාස්තුව මසකට පනස් දහ කියන ස්ථාවර ඒ කෙළිමදාන කළුවන් ස්ථාවර පරිවට වැටුපතේ සුපරික්ෂකවරු මසකට කියනක සූදහ ස්ථාවර. මසකට සූදහ කියනක ඉස්ථාවර එකල සේවකයව ඉන්නවන්න. සේවකයක් පුුතේ ඒකකයකට න එක විචල් ඒකකයකට නං විචල්ල අටදහ කියන විචල් ඒක පුතේ විචල්ල එකකටන එඩ පස්ස කුලිය වසරකට වසරට පුතේ තුනයි හැටයිකිවවාමඒ එක දො හැ බෙද නඕන එකකො එන තිස්දහයි තුන් ලක්ෂ හටදහ ො හැම්බෙද හම ස්දහයි පුතේ තන උත්තරයෙන්නේ කුලිය රක්ෂණය මසකට හතලිස් දහ කියන ස්ථාවර රක්ෂණය මසකට හතලස්දහ කියන ස්ථාවර එඩවස්සේ පුතේ ද්‍රව්ව පිරිවාය එකට දොස් දහ කියන්න එක විචල්ලේ දොස්දහ කියන්නේ විචල්ලය උපදේශකයන් දෙදෙනෙකු සඳහා ගාස්තුව මසකට ලක්ෂ කියන්න ස්ථාවර එකතුළල ගන්න පුතේ විචල්ලය පිරිවාය විසිදහක් කියනවා ස්ථාවර පිරිවය එකයි තියි එකයි හැට්ටයි එකකයි ලක්ෂ තුනයි ලක්ෂ තුනයි පුතේ මුළ ස්ථාවර පිරිවය පල නි කා මුළ ස්තාව පිවවායා ලක්ෂ තුනයි නි හනි පුත මුලු පරිවාය අරය කරගන්න විකුණන් ඕන පරිගණක ගණන සමච්චයද ලක්ෂයේ ඒක සමච්චේද ලක්ෂඒ එකක ගන්න පුතේ ස්ථාවර පිරිවා බෙදීම ලක්ෂ තුන බෙදීම දායකය මෙතන මේ අඩු කරහම පරස් දැන් විචල්ල පිරිවෑ විසිදධාගේියයාම දාය කියන්නේෙ පුතේ තිස්හයි දහය යුත්තරෙන්නේ දය උත්තරෙන්න්න සම්චේද ලක්ෂය එකක දහයයි දහයක් කියෙන උත්තරයෙන්නේ සමච්චේද ලක්‍ෂයක දහයයි ඉට පස්සේ එක හනවා ලක්ෂ එක හාරක ලාබයක් ලබන්න විකුණන්න ඕනේ පරිගණක ගරන්න ඒක සමානයි සමීකරණය පුතේ ගන්න ඕන ඒක සමානයි ස්ථාවර පිරිවෑ ලක්‍ෂ තුනටට එකතු කරනවා පුතේ ලාභය එකයි පණහා එකයි පණහා එකතුගල බෙදන්න පුුතේ දායක කිය තිස්තයි එතකොට එන්නේ හාර ලක්ෂ පනස් ද බෙදීම තිස්දහා සුළුකරට පස්සේ පුතේ උත්තරෙන්නේ පහළවයි පහළවයි පුතේ ළංඟෙට උත්තරේ තුන්ගෙනකට උත්තර පහලවයි ඉර පුතේ කේ ඉළංකාරනාව ඒකක මතා වැටුප වෙනුවට ඒකක මතා වැටුප වෙනුවට ඒකක මත වැටුප වෙනුවට ැ ඒකමත වැටු පුතේ අටදහක් කිය වනවානි වෙන මේ අටදහ මෙතනින් අයිංන් වෙනවාලු මේ අටදහ පුතේ මෙතනින් අයින් වෙනවාලු මේක නෑ මේර කතරය අදදානවාඒ නැහැලු අයිං කරල පුතේ එකල සේවකයන්ට අසූදහක ස්ථාවර වැටුපක් ගවනලදකොට මෙතනින් අටදහ අඩු වෙලා ඒ අසූදහපුතේ මෙතන්ට එක තුවෙන් ස්ථාවර පිරිවෑකටින් දැකත කතාවතකොටර විචල්ල පිරිවෑ අයිං වෙලා ඒක ස්ථාවර පිරිවෑකට යනෝ මාසෙකට අසූදහක් කියලා යන වනං මුළු පිරිවෑ ආරණය කරන්න විකුණන් ඕන පරිගණක කරන ආපව්වාහන්න පුතේ සමච්චේදන ලක්ෂයේ ඒක දැම්පපුතේ ස්ථාවර පිරිවෑ තුනයි අසුවක් වුණානි තුනයි අසූුවක් වුණානි නවදායකන්නේ පුතේ ැ වදායක හොයා ගන්නපේ මෙතන විකරුම් ිල ප්‍රශ්නයක් නෑ පනස් දහ තමයි ැ පුතේ විචල්ල පිරිවඇතින මේ අට හ නැතුවනනි දොළොස්ා විතරයි පනස්තහෙන් පුතේ දොස්දහ කඩු කරහම පනස්තහෙන් දොස්දහ කඩු කරහම මෙතන උත්තරෙන් පුතේ තිස්ස අට දහයි සුළු කරාම ආයිමත් සමචයේ ද ලක්ෂ පුතේ දයම තමයි දහයම තමයි ඉ පස්සේ පස්සෙන එක ආය මුලටනවා මොකද මේ හැම ප්‍රශ්නයක්ම පුතේ එකක් අනිත්තේ වැෑන් ස්වාදී නයි එකක් අනිිතේවෑන් ස්වාදීනයි අයි ප්‍ර්නය මුලටෙනවා ආපව් කලින් තිබ තත්ත්වේ මෙතැන තිබුණන අටදක් එකල සේවකයගේ ඉට පසේ අන්ති මේේක හනපුතේ එක සංශයේය ස්වාංක්‍රීිය කිරීමත් තුළින් එකල සේවකයකුට ඒකකයකට ගෙවන වැටුප තුන්දහ දක්වා අඩු කරනවා පුතේ කලින් එකල සේවකයකුට අටදහක් ගෙව්වන එකකට ඒක තුන්දහ දක්වා අඩු කරනවා ඒකනපුතේ පන්දහකින් අඩුවෙනවානීද එතර මේක අටදහ නෙමේලු මේකත් තුන්දහා තුන්දයිලු එතකට පුතේ මෙතැන විචල්ල පිරිවය පහලොස් දක් නෙ වෙන්නේ එතර විකුණුම්ලෙන් විචල්ල පිරිවය පුතේ අඩු කරහම විචල්ල පිරිවය අඩු කරහම අන්තිමේක කියන්නෙත් සමචේද ලක්ෂයකම තමයි එතදර යටටෙන්න්නේ පුතේ අලුද්දායකය පනස්දායෙන් පාලොස් දහක් ්‍යාම තිස් පන්ඳහයි තිස් පන්දධහා ඉදායකේ එට පස් එතන තව කතාවක් කියනවා මෙම ස්ංක්‍රීිය කිරීම නිසා වාර්ෂික ස්ථාවර පිරිවය එක සුවගී වැඩි වෙනවා ස්ථාවර පිරිවය කලින් ලක්ෂ තුනායිනි මේක පුතේ තව එකයි අසුවකින් අවුද්කට වැඩි වෙනවා. දැ අප ගාන හදන්න පුතේ අවරුද්ධකට මාසකටද මාසට අවුරුද්ධකට පුතේ එකයි අසුවයි නම් එක ඇසුව බෙදන්න දො හැ තකො න මාසෙකට වැඩි වෙන ගන්න. අවරුද්ධකට පුතේ එකයි අසුවක් වැඩි වෙනවා කියන්නේ අපි අවරුද්ධකට නෙමයි ගාන හොයන්නේ මාසෙකටන එන එක ඇසුව බෙදන්න ො හැ. එක ඇසුව ෙදන්න දොලහ එක ඇස දො හැ බෙදුවහම්පුතේ පහොස් දක් කිය වෙනවා එනං. මෙන්න ස්ථාවර පිරිවැෑට පුතේ පහලොස් ද එකක තුහාම තු ලක්ෂ පහලස් දායි පුතේ අලුත් තිස්ථාවර පිරිවෑ තු ලක්ෂ පහලොස් දහ ෙදන්න තිස් පන්දෙ තුන්ලක්ෂ පහලොස් දහ ෙදන්න පුතේ තිස් පයි තුන් සය පහලව තිස් පයිම්ෙ දන්න නමයයි නමයි තුන් සය පහලොව තිස්පයිම්බ දවාම නමයයි පුතේ පරිගණක අන්තිමකට උත්තරේෙන් පරිගණනක නමයක් කියලයි තියන දෙදස් දා දහත දෙදස් දහතේලොල් පේපරගේ ගාන්න ඊළඟට දෙදස් දහ අට ලවල් පේපරගේ ගානත් අප හොම ගමු දෙදස් ද අට ලවල් පේපරගේ ගාන ඒකෙත් පුතේ ඔය විදියටම පෙන් කල්ලා හොයාගන්න ඕනි ඒගෙත් කියෙනන අපිට මහනුවර පීටි අධ්‍යාපන අතනයක් නිනම් කරන ඩිපලෝම පාට මලාක් හඳුන්වාදීමට සැසුම් කල්ලු ඒක කුළියටකත්තු තැනකොළපුතේ කරන්නේ පාට මාලාට විෂයන් දහයක්ත්තිීීමවා හයියි් කරගන්න සෑම ශාම පෑ පහලව ගනු ගන්නන තව ක්කොැ තේ එකක්ේ පන එක ශා පෑ පහලවයි කියන විෂන් දහයම ගන්න ධිපැ සි පහ ගන්නෙ පේ මේ පාට මාලාව කාලේ පුතේ මාස හයයිලු පාට මලා අවසානයේ සෑම සිසුවකු සින්ම ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන්නත් තෝනෙලු ඔන්න දෙනව පුතේ ආදායම් ආදායම පාට මලා ගාස්තු පුතේ ශිෂ්‍යයකුට හැටදහ කියන්නේ ආදායම එක අපේ විකුණෝම් මිල හයදහා එ එනි <mumbles g crusad> ේ පටමला ගස්තු හයද शि්‍යයකුට පාටමला ගාස්तතු යදහා කියන ෙතර හටද කියලාපුේ එන්න ඕනි ශिෂ්‍යයකුට පාටමලාला ගස්තු එතන හයදහ කියනක හැටදහ කිය එන්නෝනි शि්‍යයකුගේ පාටමला ගාස්තු හයදදා කිය එතන තින එක හැටද කිය එන්නනි පාටමला ගාස්තු හැටදහ තම එක්කෙනකුට එතන හදාගන්න विभाා ගස්තු පුතේ පන්දහ කියන්නත් අපට විකුණු मिलම තමයිදකොට යට පන්දහත් තමයි පපුතේ අපේ විකුණුම් අමිල් ආදායම කෙනෙකෙන්නේ ඉට පස්සේ වියදම්වල කතිකාචාරය වරුන්ට ගෙවනවා දේශන ගාස්තු දේශ ගාස්තුත දැන් දේශකර දශනය පාත්තන්නේ කෙනෙකටද මුළල ඔක්කොටම එක ස්ථාවර හැබැපුතේ පැයකට දෙදහයිනි මේයා අරමාංකානය පටගන්නකොට කිවනනිද පැයිකසිය පනහක් මේ ගොල වැඩ කියලා පැයිකසිය පණහ කුගන්නන්නේෙ පෑ ඇයි සබජෙට් හයයි සබ්ජෙට් දහයයි දහතින එක පුතේ හැම ශයම පැ පහල ගනු ගන්න තර පහලො වැඩිකිරීම ද එකය පණා එරම් එක සය පණහා පුතේ වැඩි කිරීම දෙද හා එතන එනවා අපට උත්තරේ ලක්ෂ තුනක් පුතේ දේශන ගාස්තු ස්ථාවර පැවරුම් ලකුණු කිරීමේ ගාස්තු පැවරුම් ලකුණු කිරීම ගාස්තු පුත එක ශිෂ්‍යයකුටන එක් කෙනෙකුට කියන විචල්ලය එක්කෙනෙකොට කියන හපුතේ විචල්ලය එතකොට එක විෂයකටනේ හයසිීය එ එකක් විශයකට පුතේ හයසිය එකනෙ විෂයන් හයින එතන හයදා එක විචල්ල ටස්සේ ව්‍යාපෘති වාර්තා ඇගේ මේ ගාස්තු එක වාර්තාවකට දහ දහයි එක වාර්තාවකට පුතේ දහ දහක් කියෙනවා එක වාර්තාවකට දහ දහක් කියෙනවා එක වාර්තාවකට ව්‍යාපෘති වාර්තා ඇගේ මේ ගාස්තු එක වාර්තාවකට දහ දහයි එක වාර්තාවකට පුතේ දහ දහයි එක වාර්තාවට දහ දයි එතකට එක වැටනේ විචල පිරිවායකට එකනෙනෙකටන තර එක විචල්ල පිරිවාකට වැටෙන දකිෙලීම දද විචල්ල පිරිවයකට පටවස්සේ එක දෙ ද්‍රව්ය එක ශිශ්‍යයකුට නපුත තකොට ඒක පන්සිය වැඩි කරන්න ඕනි විෂයන් දහයෙන් පන්සිේ වැඩිකිරීම දහයක කියන පුතේ තන පන්දක් කෙනවා ඉට පස්සේ පාට මාලා කළමනාකරු වැඩක්පුතේ මසකට අතලිස් පන්ධහයිනි තර මේගොලො මාස හයක් කරනවානේ හතලිස් පන්හ පුතේ වැඩි කරන්න ඕනේ හයයිෙන් අතලිස් පන්දා හයන් වැඩි කරහම කියදෙන්නේ දෙකයි හැත්තෑවා දෙකයි හැත්තෑාවක් කියෙනවා गोड़नेली कोुलितेමයි माग ई වැඩිකිරීම हाएने देखई हत लियाए दिलक्ष ह ई साहाएटම हत्ता दई एक स्तावर पिवा गटවා हत्ता से पते विभागविदम एक शिष्यයगा विषेगा हारिया कियाන්න का विचालले වැडකිීම विषयन एයට हार ई तब विचालले पिवाय ගන්න පුुුවන් पतेතන विසිपा ध केවා ස්ථාවර පිරිවය ගන්න පුළුවන් තුනයි පහයි හතයි අටයි අටලක් ශසූදහා අටලක් ශසූදා කෙනාපුතේ ස්ථාවර පිරිවය අටලක් අසූදක් කිය ෙනො ස්ථාවර පිරිවය අපේ අහන්න පලවනක දායකය දායක ගන්න පුතේ විකුණු ලිෙ විචාල පිරිවය අඩු කල්ලා ර හැට පන්දය විසි පන්දහ කිය අට පස්ස උත්තර පුත හැලස් දාහයිඉන්න යකය පලවනක උත්තරේ මුලු ස්ථාවර පිරිවය මේ තියන්නේ අටයි අසුව අටලක් ශසූදහා සමච්चේද ලක්ෂ එකකඉන්නනවා අර මුළ පරිවයාාවරණය කරගන්න තර ඒක ගන්න පුතේ අට ලක්ෂා සූදහා බෙදීම දායකය හලද සුළු කරට පස්සේ උත්තරන්නේ විසි देखයි पපුත विසි देखයි विසි देखයි उත්තර सමච්चේද ක්क्षෂයඒක පේ ලක්ෂ දෙක ලාභයක් ගන්න බඳව ගන්නු මයි ගන්න ඒක सමානයි සමී කරණ ගන්න තින් ස්ථාවර පිරිवाය ධන ලාභය ලක්ෂ දෙයිනි බෙදීම පුතේ දාක හ චර සරද න්න දර මෙතන ද හල ද සුළුරට පසට न හ ह හ ते उत्तරයන්නේ विසි හතයි उत्तරයෙන්න්නේ විසි හතයි හතරවිනිියකට පේෂත लाේ සහ බंदව शෂ සංख्याාව පිළිවෙලින් තුनाයි පණහක්හ ति නම් ශිෂ්‍යයකුගෙන් අය කළ යුතු අවම පාට මාලා ගාස්තුව ලාබේපුතේ තුන් ලක්‍ෂ පනස්දහක් ගන්නඕනනි එතකොට බඳවගන් ලොමයිගාන් ලමයි තිහායිලු අයකරන ගාස්තුව මතකද අර ඔය වගේ වෙලාගපුති අපිර මුල ඔක්කොමටි එකතු කල්ලා අර මුළු පිරිවයි මුළ ඔක්කොම එකතු කළ ලමයි ගානෙන් බැදනවා එතකොට ස්ථාවර පිරිවය අපි දන්නවා අටයි අසූයි ස්ථාවර පිරිවය පති අපි දන්නවා අට අසූව පට පස්සේ विले पරිवाන්න पැ යි हानेන්නේ लමයි तिहााइने සහभाගීන්නේ එතකො लමයි हैපුतेේ වැඩිගරන්න ඕने විසි ප है එ लයි है विचाले पරිवा लයි े विचाले पिරිवा කोटे වා ब उतरे कि केवाद කියලා हक्ष පනස්ते विचाले पිරිवा ස්तावर पिරිස नहीं එතකो මුल पිරිन ැ इ ला गल ගන්නने पැ ु ाර लाබना हमारा න්න එකත් පුතේ මෙතන්ට එකතු කන්නවා ලාබේ තුන මාරත් එකතු කන්න ඇයි ඒකත් මේන ළමයි තියෙන්න කවර කර ගන්න ඕනි එනම් ඒවත් එක් තමයි ඔක්කොම ගාන ගත්ත මේ මුළු ගාන මේ මුළ ගාන පුතේ කියක් නද බලන ලක්ෂහත්ත හමාරයි ලක්ෂටයි අසුවයි තුන් ලක්ෂ පනස්දහයි දහන ලක්ෂ අ සුදහක් කිය නනි පුතේ ඔක්කොම ඒ එක බෙදන්න ළමයි තිහෙෙන්ඒ බෙදන්න ළමයි තිහෙෙන් එතකොට එනවා එතකොට එනවා අවම ගාස්තුව කියද කියලා හැටහයදහයි හැටහයදහ කියන්නේ පුතේ මුළු ගාන හැටහයදහ කියන්නේ මුළු ගාන මුළු මුළු ආදයම එකගන කලා මේකෙන් ගන්න මුළු ගාන පුතේ හටයි ද කියන්නේ අහන්න පාටමාලා ගාස්තුවනි පුතේ මේ මුළු මුළු ගාස්තුවකිව්වා හම මේක මුළු ගාස්තුව හදෙන්නේ පාටමාලා ගාස්තුවයි විභාග ගාස්තු පන්දහත්වයනවනනි අන්නේ එකත් එක්ට එතොර පුතේ මේ හැට හයදහ විතරක් උත්තරේ තිබ්බොත් වැරදි හැට හයදහ කියන්නේ මුළු ආදාය ඒෙන් විභාගාතු පැත්තකින් තියන්නෙ පේ අහන්නේ මුළු මුළු ආදායමද එක එකන එකින් ගන්නනේ මුළු ගනත පාට මාලාගාස්තු. පාට මලා ගස්තුූනනි, පාටමාලා ගාස්තුව ගන්න පුතේ මේ හැටහයදයින් අර පන්දහා විභාගාස්තු අඩු කරන්න උත්තරනෙ පුතේ හැට එක්දක් කියල. උත්තරේනෙ හැට එක්දහ කියලර අපි සාමාන්‍යය ප්‍රශ්නයක් කියවනකට අපටේ පාට උත්තර ඉන මේ එකක. හැදැයි මේක නෙම පුතේ උත්තරේ මේකෙන් අර විභක් ගාස්තු පන්දහා අඩු කල්ල තමයි, පාට මාලා ගාස්තුව ගන්න ඕනේ මොකද ගානේ. ආදායමන හැටහා එදායින්නේ ආදම හැදැන්නේ පුතේ පාට මාලා ගස්තුවයි විභාගස්තු එකඇතුවෙලා ඉතිං ඒකදී විභාගාස්තු පත්තකින් කියයලා පෙන් අන්න පාට මාලා ගාස්තුව විතරයි එතකට ඒෙන්නේ පද හඩුගරාම හැටෙක් දක් කියල උත්තරේ අවසානක කට අවසානකට ඉතින් ඔන්න දස් දහටේ එලෝවල් පේපරක් ගාන අප අන මලින් කතාගරය පුතේ දස් ධනමය විස්ස විසියක කිය එලෝල් පේපරතුනේ රන්තුන්න ඉතින් ඔය ආන්තික පිරිවයි කියන පාඩම පුතේ ගොඩක් ලමයින්ට පට්ටමමාරු කටසාහ හැබැයි ම කියල දුන්නා තික පිරිවෑ පාඩ මේ සමී කරටිත් තක තියාගෙන සමීකරවලින් හදන්න බැරිවෙලාට ගණටික හොම හදන්න කියක දැනගන්න මෙන්න මේ කොටස්තුන හොයාගන්න එක සහ සමහර වෙලාවට සමීකරන්න නැතුව සරලව අපට හිතලාර මුළු පිරිවෑ හොයාගෙන ඒක ඒක ගානම් බෙදුව හමර ගස්තුවාගේ හොයන්න ඒවාගේ ්‍රම කෙටි රම්වල්ට අපට යන්න පුළුවන්ගතින් ආන්තික පිරිව පාඩ මේ ඔන්න දෙවල්ටිකවාට මතකතිෙන් ඕනේ ඒවත් එක් අපට ගානපුතේ ලස්සරට හදාගෙන පරිවෙලට ඒට උට්ට එක සම්පූර්ණ කරන්න කම්පිීට කරන්න එතකොට ඔයාට පාඩම සම්බන්ධය කිසිම කැටලුවක් ඇතිව එක නැහැ පුතේ අන්තික පිරව පාඩ මේ පස් පේපස් ටික සම්පූර්ණයි දැන්ඊට පස්සේ හැන් ඕක යාට මතකගතා තීරටික පැහදිලි කරත් ම කිව්වා අන්තික පිරව පාඩ මේ තවල් තිනවා කියලා සච්චේත ලක්ෂ විග්‍රහය ලක්ෂණ කියලා දැන් වාලට පුළුවන් මේ පස් පෙපස්ටි හැුවට පස්සේ මේ විඩියෝගේ න්තිමටික ලත්දී ඔයාට ම කියමන ම සචද රක්ෂවික්‍රහ ක්ෂණ ටක මේ පේපරක මMC කිවලහනොට සට ේ නෝට් එක පළරිවට හදාගන්න මාතෘකා ලියාගන්න සමච්ේ ද ක්ෂ විග්‍රහයේ ක්ෂණ ලක්ෂණ ති නවා ලක්ෂණටි අපි ලියාගන්න ඕනි සමච්චේ දන ලක්ෂ විග්‍රහයේ ලක්ෂණ එකක් තමයි පුතේ මුළු ආදායම මුළු පිරිවයට සමානවීම මුළු ආදායම මුළු පිරිවයට සමානවීම මුළු ආදායම මුළු පිරිවයට සමානවීම මුළු ආදායම මුළු පිරිවැට සමානවීම එක ලක්ෂණයක් ඉට පස්සේ දෙවනික තමයි පුතේ දෙවනික තමයි මුළ යකය මුළු ස්ථාවවර පිරිවයට සමානවීම මුළු දායකය මුළු ස්ථාවර පිරිවැට සමානවීම මුළු දායකය මුළු ස්ථාවර පිරිවැයට සමානවීම සමානවීම ඉළඟට පුතේ තුංගිනි එක තමයි ලාබය හෝපාඩුව නොමැතිවීම ලාබභ හෝපාඩු නොමැතිවීම ලාබය බිින්දුවයිනි මුළු පිරිවයා අවර වෙනවානි ආවරණය වෙනවානි ලාබය බින්දුුවයි ලාබ හෝපාඩු නොමැතිවීම නොමැතිවීම ලක්ෂණටක තමයි ුතේ සම්චේද ලක්ෂ විග්‍රහයේ ලක්ෂණවිදියට තියෙන්නේ ලක්ෂණ විදිර තියන්නේ මුළ දායමයි මුළු වියදමයි සමානයි එකගෙන මුළු ආදායමයි මුළු පිරිවැයි විකුණුඋම් සහ මුළු පරිවා සමාන වෙනවා ඉ පස්ස මුළු දාක ස්ථාවර පිරිවැට සමාන වෙනවා ලාබ පාඩ බද ලාබ බින්ද ක්ෂනතු මතකතියාගන සච්ේද ක්ෂ වි්‍රහ ක්ෂ විදියට ලක්න්න පුතේ ඔය පාඩ මේේ තියෙනවා සමචේද ලක්ෂ විග්‍රහය උපකල්පන කියලා උපකල්පන මේත් තාම්ේපර එකට අහලනෑ අහන්න පුළුවන් එකනිසා කාරන හතරක්කිතර මතකතියාගන උපකල්පන උපකල්පන පුතේ යාගන පලවනිිය එක පලවිනි එක මුළු පිරිවය ස්ථාවර හා විචල් ලෙස වර්ග කළ හැකි බව මුළු පිරිවෑ ස්ථාවර හා විචල්ල ලෙස වර්ග කළ හැකි බව මුළු පිරිවෑ ස්ථාවර හා විචල්ල ලෙස වර්ගළ හැකි බව වර්ග කළ හැකි බවඒ පළවිනිිය එක දෙවනක පුතේ ස්ථාවර පිරිවෑ වෙනස් නොවී පවතින බව ස්ථාවර පිරිවැය වෙනස් නොවී පවතින බව ස්ථාවර පිරිවය වෙනස් නොවී පවතින බව ස්ථාවර පිරිව වෙනස් නොවී පවතින බව තුගනඒක පුතේ විචල පිරිවය ට්‍රියාකාරී මට්ටමට සමානුපාතිකව වෙනස්වන බව විචල පිරිවය ත්‍රියාකාරී මට්ටමට සමානුපාතිකව වෙනස් වන බව ඇතන කතා විචල්ල පිරිවෑ පුතේ වෙනස් වෙනවාන ඒක වැඩවෙන්න වැඩවෙන්න විචල්ල පරිවය වැඩි වෙනවා වෙනස්ව වෙනවා සමානුපාතිකව වෙනස්වන බව තාක්ෂණය කාර්යක්ක්ෂමතාවය වෙනස් නොවී පවතින බව තාක්ෂණය කාර්යක්ක්ෂමතාවය වෙනස් නොවී පවතින බව වෙනස් නොවී පවතින බව වෙනස් නොවී පවතින බවඉ පස්සේ පිරිවෑ සහ ආදායම රේකය ශ්‍රිතයක් ලෙස හැසිරෙන බව පිරිවෑහා ආදායුම රේකය ශ්‍රිතයක් ලෙස හැසිරෙන බව ඔරසා ප්‍රස්ථරල පුතේ ඇන්දි ආදාෑම් රේකාාවගේිය ින්දුෙන් පටඟර කෙින් පරිවෑ රකාවත්තික குඩින් පට රන් කෙල්න්නනග. තර සරල් රේකාවක් විදිෙන හසිරෙන ව කිය එක තමයි ඔය අන්තිම උපකල් උපකල්පනය කියන් න්නයි උපකල්පනටක පුතේ තක තියාගන පාඩං කල් එතකොට ආන්තික පරිව පස සම්බන්ධය මො ප්‍රශ්නයාවත් අඩ උත්තර දෙන පුුවන් වේ ඉතින් පදකාර පරිවෑ පාඩම ආන්තික පිරිවැ පාඩම ඉට පස්ස ද්‍රව් පිරිෑ පාඩම සරට පිරිවෙලට නෝටි දලා ඒ ගණම්පුතේ අIයි හදන්න II හදන්න සතතිකට සැයක්ත් ඒ ගනම් හදන්න එතකොට ඒ පාඩක් අමතක වෙන්න ලස්සරටඔයාට ඒ පාඩංවලට ලකුළු පේපරක එකතු කරගන්න පුළුවන් වී ම් අපි ඊළ විඩුව එකන් ඉළඟ පාඩමට අදා පස් පේපස් හතා ගන්න විඩියෝහකින් හබෙමු ෙන හැමෝටම්පුතේ අයිබෝ1න් තෙරුවන්සර